එන ළමයි ධාරා විදතයේ දෙවෙනි දවස දෙවිනි කොට සත් එක්කයි මෙතැනැතු ලෝගොල්ලු සම්බන්ධ වෙන්නේ. අභ්‍යාසවල අද දවසරදල් නිබන්දරේ අභ්‍යාසවල පලවෙනිගානේ විසිවෙනි කොටස පට බලන්න හැමම විසිවෙනි කොටස බලන් තරන්දිිම අපි සාකච්ඡා කළේ ශූනය ප්‍රතිනෝධකම්බි පදනම් කරගන විසඳය හැකි ගැටලු ඒ ගැටලුවලම තවක්ක ගැටලුවක් තමයි මේ විසි විනි ගැටලුවවෙතින්නේ පටක් වෙනස් ආකාරයක ගැටලුවක් මේක ලියනතු ූපඩක් අහගන් හෙමොම ආකාරයේ ප්‍රතිරෝධ පද්ධතියක් දීල තියෙන්නේ මෙතර තියෙනවා ඕවම් දෙක බැගින් වෙච්ච ප්‍රතිරෝධ නමයක් සමක ප්‍රතිරෝධය හොයන තියෙන්නේ ඒ සහබී ලක්ෂතර ඒ ලක්ෂයේ මෙතන බී ලක්ෂයේ මෙතන මේ ෝම් දෙකයි දෙකයි මෙහැම එකක්ම ඕම් දෙක බැගි ලබට පෙනවඇති මේක විශේෂ ෂුුණන ප්‍රතිරෝධ කම්බි දෙකක් මෙ මේ විදියට සකස් කරලා තියනවා දරි දන්නවා දැන් ශුන ප්‍රතිරෝධ කම්බියක සෑම ලක්ෂයකම තිය එකම විභවයක් පට විබෝ සමාන ලක්ෂකට ඇඳීම් මෙතැනදී සිද්ද කකළ හැකි හැබැයි දෙ මේකටවේ තියෙන විශේෂත්වය තමයි මෙවලන්න මේ ශුන ප්‍රතිරෝධ කම්බි කෑලි දෙක්ක නොතිබනාය කියල මොහොතකට හිතන් මේ කම්බි කෑලි දෙක නොතිබුනාය කෙ හිතන් ඔුන්ට පැහදිලම් පෙනවා මේ ප්‍රතිරෝධ තුන ශ්‍රීණි ගතයි මේ තුන්ර ශ්‍රණි ගතයි මේ මෙතුන්ර ශ්‍රීණිගතයි ශාකාවන්තුන සමාන්තර ගතයිනි දැන් ළමේ දන්නම ඒ සහබී ලක්ෂාත්තරට අපි ලබාදීලා තියන වෝල්ටේජ්ජක මේ ශ්‍රවීනිික තුන් දෙන්න බෙදාගන්න ඕන මොක මේ ්‍රවීනිිගත තුන්දනාගේ දෙක්කලවරට ලැබෙන්නේ ඒ සහි අතර තිය වොල්ටේජික දරේ ොල්ට ජක මේ තුදන්නා බෙදා ගන්නවා. අපිතු අපි වල්ට දොලහක් දුන්න කියලනෙ. එ ම වොල්ට හතරයි වල් තරයි ෝල් හරයි දවිවශ බද ගන්න මෙත ත්තේක. දකලට ලැබ තක ොල් ොහ මේ තරයි මෙයා හතරයි මෙයා හතරයි වශි බදා ගන්න තන ත්ව තයක. එදොමයිට පේනවද මෙන්න මේ ලක්ෂ දෙකේ විබව සමානයි ශන ප්‍රතිවෝතකම්බිය එන්න කලින් තත්ව මේ කියන්නේ සුන ප්‍රවෝරද ගම්ිය මෙතැන්ට එන්න කලල් මේ ලක්ෂක බව ස මානයි. එත අපි තන්න දැ විව සමාන ලක්ෂ දෙකා අපි මෙහෙම කම්බියකින් හරි ප්‍රතිරෝධකයකින් හරි මේක සම්බන්ධ කළත්. නැතත් එතනින් කරන්ට එකක් පාස් වෙන නෑනේ ද මෙම සම්බන්ධ කලාය කෙහිතන්න. එතරම මේ විබව සමාන ලක්ෂ දෙකක්න මේ කම්බිය සම්බන්ධ කරන්නේ. එතර මෙයා ආපු නිසා ඒ ලක්ෂදකේ විබෝ සමාන වනා නමේ මේය අන්න කලින් දම්ම මේ ක්ෂ දෙකේ විබෝ සමානව තිබුණා එතර ඒ කම්ි කෑල්ලෙන්න කලින් දම් මේ ලක්ෂක විබෝ සමානව තිබුණ එතකට අපි කේ ඒ විබෝ සමාන ලක්ෂ දෙක මේ කම්ි කෑලෙන් සම්බන්ධ කළ එත ැග තන මේ කම්ි කෑල්ල හර රටක පාස්වවිත කියල. ි කල් හරට පාව ව හිතුවක් ොද බවසමාන ලක්ෂ දෙක්ම මේ බඳදකට ලක් . ඉද එනිසා ලබයි තේරුම්ගන්න නෝන මේ කම්බි කෑල්ල හි මෙතන තිබුණත් දෙකයි නතත් දෙකයින. හිතර මේ කම්ි කෑල මේ දිර ගැලවූ කියලා ම පදධ තිරහණයක් කලේනෑ මොකද විබව සමාන ලක්ෂක් තමයි මෙතනින් අපි සම්බන්ධ කලේ එතර පපන සබධ කරපු හර රට පස්ස ව න්න ෝ ක්ෂක අතර ආ නි. න ත් ද කිය තන ොයි ගැටුව තින ම්බිකෑල්ලක්. දයි කම්බිකෑල්ල එන්න කලින් මෙන මේ ලක්ෂකේ විබව සසාමාන නැද කියල හිතල බලන්නේ. මේ ලක්ෂදක විබෝසමන මේ කම්ි කැදම ගලම පද . එකට මේ ලක්ෂේ මේ ලක්ෂයේ විබවේ සසාමානවතිබුණ ඒ විබව සාන ක්ෂ කාතරට තමයි ම්ිකෑල්ලාේ එන ආප කම්ිකෑල නවත ගැලව්ව කියල පදති මක් වන්නන. ඒවගේ කම්ිකෑල් න්නලින් ලක්ෂක විබ සමානවතිබුණ. බ සම ක්ෂක අතරට මයි කම්බි කඇල්ලාගේ එන ආපපු කම්බි කෑලම ගලව කියල පදතිත බල පැමක් වෙන්න දේෙම ගත්තහම තේරුන්ගන්න හෙමන දැන් අර මේ ගටල් වේ හැටියට මෙනම කම්ි කෑලි දෙකපිටි බත්වරීම හැකියාවව තියෙනවා. තැර විදාාකාර ගටල වි සදල ගල්ල අදකම් ලබාගතයුතු. මි ල ැ ට පස ැදරු න තු ේ ගතයි තුන්ද ්‍රේණ තයි තුද ්‍රී ගතයි ලබෙන ශාතුන සමන්ත්‍ර ගතයි. තර දෙකයි 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 හයයි මෙතරත් හයයි මෙතරත් හයයි හඒව තුනක් සමාන්තර ගතව තියනවා එමනන් සමකාගේ වෙන්නේ අප අර කෙටික්‍රමය හයි බෙදීම තුනයි එකන්න දෙකයියි. එකත් සටහන් කරගන්න ටැවිශේෂිත ගැටල වක්කක එතන් දෙ අපි කලේර කම්බි කෑලි දෙක එන්න කලින් ලක්ෂවල විබව සමානව තිබුණනා නේද කියනක තරු ගැනීම එතර විෝසාමාන ලක්ෂක අතර ටාප කකම්ි කල්ලෙෙන් විදුත් බලපෑමක් පරිපතයේයට සිදධ කරණ නේ ඒසපිය කම්ි කැලික ගලවල පිළිරට කියිය තුර අපට පෙවුණම් ගලු ්‍රේීණගතයි ඒලකට ේෂාතුුණ සමාන්තකතයි කිය එක ඉවර වෙන දරුවෝ විසි එක්වෙනි ගැටලුව පර උත්සාහ කරනම පටි වෙලවක් දෙනම් විසිය එක්විනිි ගටුව උත්සාහ කරන් තියෙනවා මේ වගේ වලලු දෙකක් වලලු දෙකක් මෙතන ඒ කියන ස්ානය මෙන ී කියනස්ථානය මෙන මේ වලල්ලේ ප්‍රතිරෝධය තමයි සන්නයි එකක වලල්න්නේ ප්‍රතිරෝධය තමයි ඔන්විස් මේ වලු දෙක සම්බන්ධ කරන සම්බන්ධ කම්බයේ ප්‍රතිරෝධය තමයියෝම් පහ මෙ මේ කම්බි කෑල්ලි ප්‍රතිරෝධය තමයි ඕවම් දහය මේයට තියන කම්බි කෑලි ප්‍රතිරෝදය තමයි ඕවම් හය. මේ ඇතරමර විශේෂධයක් නහ හැටලුවේ කමදයකුල තරුග නර මෙහමතියන පද්ධතියිට ඔන්නම් පුළුවන් මේ ඇතුළ තියන වලල්ල එලියට නවල්ලා ළමේක මෙහ තිදවත් උත්තරය කියන්න පුළුවන් හැමෝට තේරුම්ගන්න පහසුවන මේ ඇතුල තියන වලල් එලිය නවවා තකර ද දිස්ව මෙ මෙ මේද ක කියලබල. පද දිස්වවැෙන හෙම බ මේ ස්ථානය හරි කල්පනීම බලන්ඩ් ඒ කියන්නේ කල්පනීම ලන්නන්නේ ඒ කියන ස්ථානයේ වලු දෙක සම්බන්ධ කරන කම්බිය මෙන මේ කුඩාාවලල්ලට සම්බන්ධ වෙන තැන කියන මෙන්න මෙතැන තම ඒ කියන්නේන්නේ මෙතන තම ඒ කිය එද මේ කෑල්ල දහයයි මේ කෑල්ල දහයයි මේ වලල්ලම විස්සයි මේ සම්බන්ධක කම්බි කෑල්ල පහයි ඕනය ගැන්දිලතින් දෙලමනි පෙනුව ඇති ගැටලුව හට මේ ඕුම් විස්ස වලල්ල පුඩුවක්න පැදිි කරණට ලේසින මංමන ඒ කියන කෙලවර මෙම එලියෙන් ඇඳ ගන්න කොහෙෙන් අන්ද ත්තකක්ම දෙේ මේ කියන ස්ථානය මං කමි කැල්ල මෙතැන් දාන විනොට එලියීම විදිර ඇඳ ගත් ලමට මතන ඇ අපිමේ සමඟ ප්‍රතිරෝධය ෝන ලක්ෂ දෙක කියන්නේ ඉගනගත්තා මේ ලක්ෂ දෙක කියලා කියන්නේ පද්ධතියට වෝල්ටයතා සැපවම සම්බන්ධ කන ලක්ෂ දෙක මේ වගේ. තන් ම ල්ට ැ මක් මෙතටේ හබියට සබඳධ කලා කියලා දවනම මෙතනින් කරටක නවා. ඒන කරන්ටෙ මෙතැටාවහම මේදක ෙදිල යනවා ඒවාසේපම මෙතනගේ රට එකතුවෙල්ලා මේ ඕෝමහ කියන පතිරෝධය හ මතැටේ නවා. දෙැමලත් මෙතෙන්ටාවට පස්සෙ කරන්ටක අමාරුවෙන් මේ ඕවම් විස්සේ ප්‍රතිරෝධය හරහ ගිහිල්ලලා මෙෙම යන්න හේතුවක්නේන නිතරම ද ප්‍රතිරෝධය කියන කරටකට තින බධාවවෙතකට අපි දන්නන්නේ බධාවපුුවන්තරන් මගහරන්න දරාව කැමති. දරයාට ඒ මගරන්ට අස්ථාවක්තියේ නොන අනිවර්මය අවස්ථාවයාග නොන. ඒේගෙන සල්ම තරම්ගන්න දැන් මෙතනින්ආපු කරන්ටක අමාරුවෙන් ඕෝ වි සහ ගිහිල්ල ඒ පස මෙතරින් පිටවෙන්නන්නේ කෙලින්ම කරට එක මෙතරින් පිට වෙලා යන. තේමනම් මෙ මේ කොටස පිර කලින්ග ගත්ත විදිට පුඩුවක් හටියට ක්‍රියා කරනවායන ල තේරුන්ග යතු දප පුලුවන් ොඩු සහත කොට ඉවත්රන්නන්නේ කරන්ට පස ති මේකගේ ොඩු සහිත කොටස් ඉවත් කරන්න පුලුවන් කියන ක අපි කලින්ිගන ගත්ත දේමන පට උත්තරේන. දහයයි දහැයි මේ ලක්ෂ දෙකාතරට සමාතර ගතයි එතර එතරගෙනවා පහ ඒ පහයි මේ පහයි ශ්‍රීණි ගත වෙනවා පහයි පහයකතුන හම දහයි එමනන් සමක ප්‍රතිරෝධී වෙන්නේ දහයි. අරයතුන් මේ දක්වා එකදිගටම පලවිනි ගාන තියන කොටස් අපි හ ගනාව මංකිවගේ කොට ස් කීපාවවල්ලන්න ගෙදරව ඇටිර ලබෙනවා. ලමයි විසි දෙක්කල් සහ විසිතුුණන කොටස් සොගුල ෙරව ඩැටි කරන්න පොක් විසි හතර වෙනි කොටස. මදරුවක්ම විසි හතරවිනි කොටස උත්සාහයක් ගන්න මේදක්වා විග ගැන තියෙන ක්‍රමෝස්සේ විසඳන්න උත්සාහයක් ගන්න විසි හතරවිනි කොටස උත්සාහ ගන්නොගල. මෙ ප්‍රතිරෝධකකමාගේ ඕවුම් දෙකයි කියලා දීලා තියනවා. ප්‍රකාගැන් ලමේ ප්‍රතිරෝධ පද්ධතියක සමඟ ප්‍රතිරෝධය සෙවීමේදී අනුගමනය කරන්න ඕනි පියවර කීපයක් මේ වෙද්දි ම හඳුන්නල දීලා තියෙනවා. මගදද පලවිි පියවරේ දි මටරන්න කිව ති. ෙව තමයි සම ප්‍රරෝධයහය මොන ලක්ෂ දෙකා අතරද කියනක පිළිබඳව සැලකිල්ල යම කරන එක එකතමයි වැදගත්ම දකනෙකක් කියවා. ඊලට බලන්න කිව ඉදිරට දධතය ශ්‍රේණිගත මාන්තර්කත ප්‍රතිෝධ තියෙනවාද තියන සු කගන්න කියල කිවා. ඊල්ලල් කිව මේ පුඩු සහිතකොටස් තියෙනවාද කියලා බලන්න එවැනි පුඩු සහිතක කොටස් ඉවත් කරල පිට සුළකිරීමට අඇනුව කියලකිවා. ඉලට හතරවිනීගතමයි වැදගත්මක පරිපතයක විවසාමාන ලක්ෂහඳුනගන්න කියල කිවවා. පරිපතයක විබව සමාන ලක්ෂ හඳුන ගත්තොත් කරන්න පුළුවන් වැඩ දෙක් තියෙනවා කෙනෙක පිගැ ගත් මනාද වැඩ දෙක ඒ විබවසාමාන ලක්ෂේකට ඇන්ඳීම කරන්න පුළුවන් එම තන් ඒ විවෝසාමාන ලක්ෂතර තියෙන හොද කලා ප්‍රතිරෝධ වෙනකොයිටවත් සම්බන් වෙලා නැති ප්‍රතිරෝධ වත්කිරි කරන්න පුලුවන්. ඊළමටී පරිපතයක විභව සමාන්‍ය ලක්ෂ හඳනගන්න මොනාද පාච්ච කරන්න පුළුවන් ක්‍රම කියනෙ එක පිබඳ වයි සාකච්චා කරම හිට. පි ම හ ු ල ෝ ගලන්ට ොන්නේ තිරෝධ ම්ි කියන සංකල්පය ශොන්නේ ප්‍රතිරෝධ කම්බියක සෑම ලක්ෂයකම එකම විභවයක් තියනවාය කියන කාරණය සමක ්‍රතිරෝද ස විීමද ඇන්ර විවෝසමාන ලක්ෂ දර ෙමද අපි චිර දැන් මේ විසි හතරවෙනි ගැටලුවෝ කොළ ල්පනවිින් බැලුවෝ මම මේ වෙන කොට කියල දීල තියන කිසිම ක්‍රයකට විසඳන්න පුළුවන් ගැටලුවක් නෙමේ මේක මොලින් අපි බලන්නේ ශ්‍රීණිගත සමාන්ත්‍ර ගතයි ඉන්නවද කියලනින්නේ කටනම් බලන් කවරුත් ශ්‍රීණිගත සමාන්තර්ගතය නෑ. ඊලට බලන්න පොඩු සහිත කොටස් තියනවද කියනි. බැලෝතුගලන්ට පේනවා එම් පොඩු සහිත කොටස් නෑ. ඉලටට විභව සමාන ලක්ෂාන්තර ගන්න පහසුවක් සපයන මේ සුුණන ප්‍රතිරෝධ කම්බි විශේෂ ෂුුණන ප්‍රතිරෝධ කම්බි කිසිවක් මේ පරිපතය තුළ පිට දකින්න න්නේෑ. එක ළමින් තේරුම් ගන්න ඕන මේ දක්වා මම කියල දීල තියෙන කිසිීම ක්‍රමයකට මේ ගැටලුව විසඳන්න බෑ. දැන්වන මම කියල දෙන්න හදනවා විභවසාමාන ලක්ෂ හඳුන ගැනීම සඳහහා යොදාගත හැකි තව ක්‍රමයක්. කලින් පිතාකල ේදේ ෂනය ප්‍රතිරෝධම්ිගෙන විතරයින්නේ දැම විබෝ සමාන ලක්ෂ අතුරගන්න පාවිචි කරන්න පුළුවන් තව ක්‍රමයක් හඳුනල දෙන්න හදන්නේ කල්පනාවෙන් අහගන්න. විබව සමාන ලක්ෂ හඳනගන්න පාවිච්චි කරන්න ක්‍රමය නිකම්මට යාන්ත්‍රිකව වගන්තියක් විදිහට දෙන්න පුළුවන්. ම නිතරම ලමයිට කියන දෙයක් තමයි ෞතික විද්‍යාව කියන්නේ හේතු දැක්වීම් සහිතව ඉගෙනක යුතු විෂයක් එත මම අම් එහෙම ක්‍රමයක්තිේ නො මේ පාවිච්චි කරන්න කියලා කිව්වට මදී එහෙම ක්‍රමයක් ගොඩනැගුණ ඒ කියන එක පිළිබඳව පහැදිිරිි කර පෙනි එස මම යාන්ත්‍රක ක්‍රමය දෙවනුව කියන්න ඉස අපි පොඩ බලමු ක්‍රමය ගොඩ ගල තින කොහොමද කියලා හරිම සරල දෙයක් ළමයි ඔගල දන්නවා මේ වෙද්දී මේ සමක ප්‍රතිරෝදේශවෙන ලක්ෂ දෙක කියන්නේ ර පරිපතේ දාරව ඇතුළ වෙනසා පිටවන ලක්ෂ දෙකන කෝෂේ සබඳධ කන තැදකන නිග හිතන මෙතනින් කරන්ට් එකක් ඔොන්න ඇතුළටාව කියලා කරන්ට එකක් ඇතුළට ාව. දෙඒ කරන්ට එකට මෙන්න මේ පාරවල් තුන පේනවනේද කියබල මේ ඔම් දෙකේ ප්‍රතිරෝධ කේනු මේ ෝම් දෙකේ ප්‍රතිරෝධක කේ නු මේ ෝොම් දෙකේ ප්‍රතිරෝධක කේ. ඒ ඇතුළට එන කරන්ට එක මේ පාරවල් තුනට බෙදිලයන්න ඕනි කොහොමද බෙදිල යනව ඇත්තකෙ ලැහොත් මදන සමහර දරුව සමසමව බෙදිල යනවාය කියලා කියන්න පො කදිස්සි වෙයි. ඇයි මේ ප්‍රතිරෝධ තුන සමානවීම නිසා ළමයකොට හැඟීමක් එෙනවා මේ පාරවල් තුන සමානයි ඒ නිසා මේන කරන්ට එක සමසමව බෙදිලයයි. ළම තේරුම් ගන්න ඕනි මේ ආරම්භක පියවරේතියන ප්‍රතිරෝධතුන සමානවෙච්ච පමණින් මේ මාර්ගතුන සර්ව සමයි කියලා අදහස් වෙනි නෑ. අපි එහහිෙම තීරණ ගන්න හදස් වෙන්න බෑ. තව පොඩ්ඩක් අඩුමතරමින් තව එක පියවරක්වත් සමර්ගණන් තියෙන පුළුව එක ප්‍රමාණවත් විය නොහැකි. හැ අඩුමතරමින් ඔගුල්ල එක පියවරක්වත් තව ඉස්සරහට යන් උත්සා කරන්න. පඩ බලන්න්න මාතක මෙන්න මේ පාරදික ඉස්සරහට මෙහෙම ඇවිල්ලා දැ මේන කරන්ට් එක වන්න මෙතෙන්ටාව හම එයට තව දෙකයියෝම් ප්‍රතිරෝධ දෙකක් මොුණ ගැනෙනවානි ඒයට මොන ගෙච්චයේව මතක තියාගන්න පොඩ්ඩක් මේ පරි ස්ොභාවේ මතක තියගන් ඉලට මේ පාරදිගේ ඉස්සරටින් එයාට මොනවගේ පරිසරයක් ද මුණ ගැහෙන්නේ. ඔලබෙනවාම් මෙතන ඕම් දෙකේව තුනක් තියනව තවර බැටරේ සම්බදධවෙෙන ඊළඟග්‍රේ තියෙනවා එත මේ පාර සහ මේ පාර සර්ව සම කල හිත බලන්න ද න ර මේ පාල්ක මරන. මේ පාරදිගේන කරන්ටකට ඊලකට මුණගහෙන පරිසරය සහ. මේ පාරදිගේන කරටකට ඊලට මුණගහෙන පරිසරය හත් පසම විෙනස් එනකොම මේ පරවල්දික සර සමවෙන්නේ. ප්‍රටෝක මතක තියාගන මේ පරදිගෙත් පොට ඉල්ල බල මේ පරදිගේ රට එකට ල්ලඟට මොගහෙන වාක දෙෙන්නේ. දේතකොට ලමයිට තත්ක්වන ඇති. මේ පාරදිගේන කරට ඒවක දෙන්නෙක් තම මුණ ගැවන. මේ පාරදි ගේ රට වක ෙ න ගෙන්න. මට ෙරන්න ඕොන මේ පාරවල් තුනම සර්ව සම නොවුනට මේ පාරවල් දෙක සමානයි. මේ පරවල් දෙක සමානයි. මේ පාරවල් දෙක සමාන නම් ඒ පරවල් දෙක යන කරට එකමකද වෙන්නේ සමානයි. මේ බල එකම කරට් එකක මේ පාරවල් දෙක කියන්නේ. දැන්ඔවුගලන්ට පෙන් නඕනනි. ප්‍රතිරෝධයකමයි කරන්ට එක එකමයි වීසමන අයියාරනුව මේ ප්‍රතිරෝධකය හරහතියන විබව අන්තරය තමයි මෙයාහරහතියෙන් නෙත්. ප්‍රතිරෝධක හතින විවන්තරේ තමයි මේයා හරහතියෙන් එකම කරන්ටක එකම ප්‍රතිරෝධයතිය විිවන අයා. දෙවලන මේ දෙන්නගේ මෙන්න මේ ස්ථානය දෙන්නට පොදයි නිනේ මෙතර දෙන්නට පොදයි. එත මේ දෙන්න හරයි එකකම විභවන්තරයක් තිෙන්න්ටත් දෝනි මෙතන පොදයි. මකදකින් අදහස් වෙන්නේ මෙන්න මේ ලක්ෂ දෙකේ විබව සමානයි. මහරිද බල. මක කියරන නිසාමයෝ පිගන්න ඕන්නන්නේ ර්ක හරිරද කියලබල මේ ලක්ෂ දෙකේ විබව සමානයි. න්න ලම අපි විබව සමාන ලක්‍ෂ දෙකක් හඳදුරගත්ත පරිපති. එදට මෙතර මහ මෙ සැඟ විච්ච කිසිවක් නැහැ කෙනෙක්්‍රක යයාන්ත්‍රිකවටපාඩන් දරමුකින් කරන තරන්දයක් මේකකිනේ වනි මොක්ද කියනක පැහදි ලෝගන තිීරවා මේන කරන්ටක මේ පාරවල් දෙකට සම සමෝබිදිලයනවා මේ පාර යන්නේ වෙන කරන්ටි එක හැම මේ පරවල්දක කරටික සසාමායකනක රුන්ගන්න තර දරාවේකමයි ප්‍රතිරෝධයකමයි මේ පරවල්ක විබවන්තරය සමානයි මෙතර විබවේ පොදයි අන්තරේ සමාන වෙන්න නම් මේ ලක්ෂ දෙකේ විබව සමාන වයුතුයි. ඔන්නි විබව සමාන්‍ය ලක්ෂ දෙකක් අඳුරගත්තා. ේ විබෝස්සාන ලක්ෂන්දුරගත් තහම කරන්න පුළුවන් වැඩ දෙකමතක් කරග මොනද වැඩ දෙක ඒ විවසාමාන ලක්ෂේකට ඇඳීම කරන්න පුුව එමත විෝස්සාන ක්ෂතරතින හෝදේකලා ප්‍රතිරෝධීවත් කි කරන්න පුරුව ලවේ වෙන ඇති පැහැදිලෝොම මේ ලක් මේ ගැටලුවේ මේ ලක්ෂ දෙක අතර හොද කලා ප්‍රතිරෝධනය දැ මේ දෙන්න ගත්තොත් මේ දෙන්න ඉන්නේ මේ ලක්ෂ දෙකා අතර බව ඇත්ත නම ඒෙගොල වෙන වෙන තැන්වලට සම්බන්ධකම් පවත්වල තියන. ඒක සමගලු හොදකලා ප්‍රතිරෝධ වෙන්නේ නි එස මේ ගාන දියල විබෝසාමාන ලක්ෂ දෙකා අප පියන්ඳරගත්තට ඒ ලක්ෂ අතරම මේ හුද කලා ප්‍රතිරෝධීත් කල ෙකි ප්‍රතිෝධ නැති බව තේරු ගන්න ඒ කළ හෙකමදේමක්ද මේ ලක්ෂ දෙකකට ඇන්දීම ලොයි මේලක්ෂ දෙකට ඇන්දන් මේ ලක්ෂකකට ඇඳනකොට මෙන්න මේ රේකාව වට මේ පරිපතය නමන්. හිත මේ කම්බි කෑලි තිෙන්නේ කම්බි කෑලි දැන් සමල්ලමයින්ට අත ප්‍රශ්නය න මේක ප්‍රජු කෝනනාශ්‍රයක් නේද. ඕ එතර මේ අහරහා නැමහම හරිට මේලක්ෂයකුට වැටෙන් නන සමපාත වෙන්නේන. ඉද තුරට එන්නම් මේ සමචත්‍රස්්‍රයක් කරගන්න හිතේ. මොදල් ලමයි මෙතනද අපි බලනම ආකෘතිය මිසාක් මේ කම්බි කෑලිවල දිග නම මේ කම්බි කෑල්ලිවල දිගපිට අඩු වැඩි කරගන්න පුළුවවා. අපට වැදගත්වනේ ප්‍රතිරෝධ ික එකනෙකට සම්බන්ධවෙලා ආකෘතියනේ සැකස්ම වැදගත්වන්නේ. මේ රජුකෝ ස්්‍රවැද සමචතුරාස්්‍රයක්ද නැත වෙනත් ආකාරයක සමාන්තර ස්්‍රයද් කෙන මැතති දද ගත්න්නේ. එත තේරුම් ගන්න මේ කම්බි කෑලිවල දිගාඩු වැඩි කල්ල මේ ආකෘතියට බාධ නොකර කම්ි කෑලි වල දිගඩ වැඩි කලට ඕො මේ එක දාගන්න පුුව. ඒේනිසා මෙන මේරේකාව වටා මේ පද්ධතිය නවන්න නවල මේ ලක්ෂේ ගෙනල් උඩින් ගෙනල්ල මෙහම මේක ගෑව කිය හිතන් එම ගෑත් මෙල ොක්ද පිටන්දින පරිතය කිය. එ මේ වගේ පරිපතිනේද සස් වනිිකිලබලන දැ එද ගන්නෙත් මං ඉස්සල්ලම කරණලම යර දෙකෙලවර ලක්ුණු කරගන්නක මුොකල් මන්දන්න දෙකෙලවර මග හැරුණොත් එහම සමක ක්‍රති රෝද වෙන ස්ථානක ගහරුනොත් උත්ත්‍රයට යන්න ැරිබ වර දි තිර ාන්සක වැඩි. ඉසලබි මේ ඇද ගත්තකොට සෙ ඉන්න මෙ කටිය ලකුණු කරගීම. මෙය අයින්න මෙ මේ අයින්න මෙය අයින්න මෙ මේ අයින්න මෙයයින ඒකමයිසර ලක්කු කරගන්න මෙහැම එකක්ම ඕවම් දෙකගානේ ඉල්ක් ගමයිට පේනවා ඕොන දැම්බලන මේ ලක්ෂේ ගැනල මෙතන ගාවන කොට මෙය ඇවිල්ල මේයා ගවුට වැටනෝ ඒදක සමාන්ත්‍රගතනේ හැමවිල ුඩි මෙය මේ දෙන්නගේ එක කෙලවක් මෙතන ඉල්ල රතුප පට ලක්ු කලති ලක්ෂේ මෙතැටවාහම මෙයත්කම මේයා සමාන්තර්ගතව වැටනවා තර දෙකයි දෙකයි සමාන්තරගව වැටුහම තැනෙනවා එකක් දෙකයිදකයි එකයි ම ුට යා ල මයා ුට සන්තරගත ටන මද මේදන්න ගේ එක කෙලරක් මෙතන තිබුණන රතු පට ලක්ෂේ මෙතට ගත්ත ම මේ දෙදන්නගේ අනිත් කෙලවරත් සම්බන්ධ වෙන. එතර මේදක මේ කක්ත්තක සමන්තර් ගතව වටු හම තිටන එකක් දකයි දෙකයි එකයි. ඔය වැඩෙන්ම වෙනවා මෙයටත්න මෙයාගේ මෙයාගේ එකතනක් පොදුයි. ඉලට මේ ලක්ෂයි මෙතෙන්ට කාවපුහාහම අනිත් කෙලවර පොද වන තර යා විල මයත්තික සන්තරගව ටන න දකයි දකයි එකයි. මේ දෙකටයි මේකටයි මුකුත් තුුණේ නෑ එන මාගන්ටික ලකුණු කරගන්න හරි බල දෙකයි දෙකයි මේක එකක් වෙන මේක එකක් වෙන මේක එකක් වෙන මත මෙතනිං හට උත්තරයට යන්න හැටි ඕනමදරු පේ නවා බලන්න මේ දෙන්න ස්වීනි ගතයින මෙනම මේ ලක්ෂ දෙකකා අරට ස්වේනිි ගතයි මේක පරුත්ත්‍රේඩියන් හදන මේ දන ස්වේනි ගතයි තොර දෙකයි එකයි තුනයි මෙතැනනො තුනක්ඉලටේ තුනයි එකයි සමාන්ත්‍ර ගතයි නි ේෙද මයිකටයන් ක්‍රම ගන්න ති න ගලට තුන් අරාක තුනයි තුන එකයි හතරයි හතරෙන් තුනයි. ඊලටේ හතරෙන් තුනයි මේකයි ශ්‍රේණි ගතයි ඉඳබල එද එක තුවෙන නේ හතර නයි එකතුන් හම එකයි හතරෙන් තුනයි එක හතරෙන් තුනයි කියන හතරෙන් හතයින එකයි හතරෙන් තුනයි එකයි හතරෙන් තුනයි ඒගන හතරින් හතයි. එතර ඒන හතරෙන් හත සහ මේ දෙක තෙරුගන සමාත්‍රර ගතයි හතරෙන් හත සහත් දෙක සමාන්තර ගතයි න්න මා ටිකරමේ මයිට කෙල ීප කෙටි ක්‍රමේ පාවිච් කරනවා මේ ක්‍රමය එචර හුරුවක් ැති දරුවෝ එකට සූත්‍ර දාල උත්තරේ ගන්න කිසිුම් රදක්නෙ ලවයන්ගේ කොඩා පුදුගනාකාරයට යන්න කිව්වා මෙතැන ඉර අයට තියෙන එක මේ ලවය දෙකයි මෙතන ලවය හතයි කොඩා පුදුනාකාරය දාහතරයි එ මේක දාහතරේවා අටක් තුළල බාගලියන්නන්නේ මේක දාහතර කරන්නටකින් වැඩි කලා මේකත් දෙකින් වැඩි කන්න හත ෙදීම හතරයි කියැන හතරේවටත් මෙ ක්‍රමය කලින්ම කියල දුන්න දෙක කියන්නේ දාහතරේව හතක්න දාහතරේව හතා එතුකට මෙතන දාාහතරේවාටයි මෙතන දාාහතරේව හතයි සේරම දාහතරේව පහළවයි එතුොර දාහතරේව පහළවක් සමන්ත්‍රක තොතිබුණ වගේ එනම් සමඟ ප්‍රතිරෝධේ වෙන්නේ දාහතර බෙදීම පහළවයි දාහතරේවා පහළව මෙනහනම් අපි එපද්ධතියේ සමග ප්‍රතිරෝධය හෙවෝ ත එතකොට අප අලුත් ලක්ෂණයක් ඉගෙන ගත්තා එබලන් විභව සමාන ලක්ෂ හඳුන ගැනීම සඳහා පාවිච්චි කළ හැකි අලුත් ලක්ෂණය අප ඉන ගත්ත. මේ මර ධරාව බෙි බෙද අනාකාර දි බලල අපිට පුළුවන් විබව සමාන ලක්ෂ හඳදුරගන්න. හැමදැ මේ සරල ගැටලේදී මේන කරට එක බෙදි බෙද අනාකාරය බලල මේ ලක්ෂ දෙකේ විබව සමාන ඒ කනෙ න්ඳරගන්න එක ලේසුනාට ලමයි සමහර සංකීරණ ගැටලුවලදී ඕක පහසුයි. විශෂන් ත්‍රමාන පද්ධ තියනව පේව දධතියක් ඉීමට හදමු. මර ්‍රමාණ පද්ධ තිවලෙම මේ වැඩේි කරන්න නකොට අපහුයි පැටලින තියෙන චාසක වැඩී ලමයකුට. දේග නිසා අපි යාන්ත්‍රික ක්‍රමයක් ළමයිට කියල දෙනවා මේ විබවසසාමා ලක්ෂ හඳු ගැනීම සඳහා පාවිච්චි කළ හැකි. මෙන මේක යාන්ත්‍රික කරමය හැවත කරමන් යාන්ත්‍රක කරමය කියන්නේ ඇත්තටම මොකක් ද නේ කියන එක පැහැදිලි කිරීමින් පස්සේ ඇතන වෙනදේ කොළ දැක්ක් මෙන යන්ත්‍රක ක්‍රමේ ලියන් ඔන්න අප මේ සටහ ලය න ති වට් එක වශ්කන සටහන තියෙන. මේයි ක්‍රමි සමක ප්‍රතිරෝධය සොයන ලක්ෂ දෙක යාකරන රේකාව ද මේගානෙන්න ලමයිඒ සම ප්‍රතිරෝධය සොයන ලක්ෂ දෙක යාකරන රේකාවන මේ රේකාව නෙනි ඒ රේකාව දෙපස්සට ප්‍රතිරෝධ පද්ධතිය සමමිතිකද බලන්න. දෙවට බිනැති මේ ගාන නම් එන්න මේ රේකාව දෙ පැත්තට ප්‍රතිරෝධ පද්තිය සමිතිකක්වයක් තිය නොනනි මඟනට සමිකද කිය බලන්නන පට මේ කම්ි ැලවල දි ගෙනන අදවෙන්නනි පා ආකෘතිය බලන්න. ල මේ දෙකට අනුරූපවෙන්නේ මෙයානේ මේකට අනුරූප වෙන්න මෙයා මේකට අුරූප වෙන්නේ මෙයා දෙවලන මම මේ දෙක තුන කියල ගත්ත කෙලිතන්න දැල්ලමට පෙනවාවද සමිතිකත්වය බිඳ වැටුණනා මොක දැන් මේ රේකාව දෙපැත්තට ආකෘති ආකෘතිමය වශයෙන් ආකෘතිය හැටියට මේ කොල්ලෝ සමමිතික වනාට මේ අනුරූප ප්‍රතිරෝධ සමානනය එදර අපි දරත් හැඩය ආකෘතිය දෙ පැත්තර සමිතිකවීමට අමතරව ඒ ඒ අයට අනුරූප ප්‍රතිරෝධත් සමානවෙන්න ඕනි. දෙදක දැ ආකෘතිය මේඒකාවද පැත්තර සමිතික වුණනාට මෙ අර්්‍යමයා මේ දෙන අුරප ප්‍රතිෝධ අනරප ප්‍රතිරෝධක සමාන නැති නිසා අරමන් කියන විදිහේ සමිකත්වයක් මෙතර නෑ. හැද මේකත් තුන වුනොත් ඔන්න හරිනි ද මේ හ මේකකමාගේ සමානවෙෙන් ඕන්නේ ගානකදී. දැමල ආපහොම මෙතනර අපි කතා කන සමිකත්ව ය ොනේද කියල. ප්‍රතිරෝද ක්ෂ යකන කවද පසට ප තිරෝධ පදති සමතිිකයි සම්මිතිකයි. එත මේකට මේක සමානයින මේකට මේක සමානයි මේකට මේක සමානයි. ඇතර මේක හත්තරවෙල්ල මේක හතර වෙනම්. ඒත් හරි සම්මිතිකත්වය තියෙනවා ති මේගනි ප්‍රශ්නය මෙහකක්ම දෙකයි කියල දීල තිබුණි. ඒයකනිසා අපි බලන යාන්ත්‍රක ක්‍රමය නැවත් අහගන්න තේරු ගන්න සමක ප්‍රතිරෝදය සොයින ලක්ෂ දෙක යාකරන රේකාව දෙපස්සට ප්‍රතිරෝධ පද්ධතිය සමිතික දැයි බලන්න. එබඳු සමමිතිකත්වයක් ඇත්නම් එම රේකාව දෙපස්ස පිහිටි සමමිතික ලක්‍ෂවල විභව සමාන වේ. හරනි කාරණයන. සමක ප්‍රතිරෝදය සවයි අයිපඩගරන්න ඔන්නන්නේ එ මයි මෙවෙලැවවලුට ගන්න. සමක ප්‍රතිරෝදය සොයින ලක්ෂ දෙක යාකරන රේකාව දෙපසට ප්‍රතිරෝධ පද්ධතිය, සමිතික දැයි බලන්න. බඳු සමිතිිකත්වයක් ඇත්නම් එම රේකාව දෙපස්ස පිහිටි සමමිතික ලක්ෂවල විබව සමානවේ තියන මේලක්ෂකේ විබෝ සමමානය කියන කර එම යාන්ත්‍රික ප අපට හන්තුර ගන්න පුළුව ති විබෝ සම ක්ෂන්තුරගතර පස්සේ කර නොන ිකග ොල දන්නන හ මේකෙ වේ ත්‍රමාන පද්ධතික ම හි න විදිහම ළකට පැදිිරන්න ස් ග තගල් කරන්න ගොළු විසි හත්තරවෙනි කොටස. එක බල ලියාගන්න එක මේේ තනීින් කරන්න ලමයි දක්‍රම මේ දැනුවක තනීින්රන්න අරි ඉගනගත්ත ලක්ෂණය ඔගුළෝ නැවතනමත මතක් කරගන්නහිතේ. සමක ප්‍රතිරෝධය සොයන ලක්ෂ දෙක යාකරන රේකාව දෙපස්සට ප්‍රතිරෝධ පද්ධතිය සමමිතික දැයි බලන්න එබඳු සමමිතිකත්වයක් තිබේ නම් එම රේකාව දෙපස්ස පිහිටි සමමිතික ලක්‍ෂවල විබෝසමාන වේ සමමිතික ලක්ෂවල විබෝ සමාන වේ. උතර ලියාගන්න එපා ගණහදල ගළු තනින් උතරේ ගන්න කොට ඉවර්වෙන ලබයි විසි පස්වෙනි කොටස බලන්න විසි පස්වනි කොටස බලන එක ත්‍රිමාන පද්ධතියක් තියනෙ ග සෑමකම්බියකම ප්‍රතිරෝධය ෝොම් දෙක වේ ගණකයක් දීලතියන්නේ මේකාරයට ගනකයක් යතුර මේක පාද තොල හක් තියෙනවා ඒ හැම පාදයක් ඔස්සෙම දෙකයියෝම් කියන ප්‍රතිරෝධයක් තියනවා ළමෙන්ට සමක ප්‍රයෝදය හයන ෙන මේ ස්ථාන දෙකා අතර ඒබ ඉන්න මේ ස්ථාන දෙක අතර මේකත් පට කාහගන් හෙොම ලිනග අතර කළලාගන්න. එතකොට ඒ සහබී අතර සම ප්‍රතිරෝධය හොයන්න තියනවා මේක දෙකයියෝම් කියන ප්‍රතිරෝධ දොළහක් තියනවා මවන්න මේවිදට ප්‍රතිරෝධ ටක සලකනු කරගන්න එක අනිවාර නෑ හැම එකක්ම ඔොම් දෙක ගානී. ළමයි දැපි අන්තිමට ඉගනගත්තනේ ලක්ෂණයක් සමක ප්‍රතිරෝධදේශවයින ලක්ෂ දෙක යාකරන රේකාව දෙපස්සට ප්‍රතිරෝධ පද්ධතිය සමිතිකද කිය බලන්න. එගෙනපි සමිතික රේකාවක් ගැන තැන කතා කළ. ඔ දන්නවා සමමිතික් රේකාවක් ගැන කතා කළ හැක්කේ තමයි දීමාන පද්ධතියක සමමිතික රේකාතියන්නේ දීමාන වස්තුන් වලටන ත්‍රමාන වස්තුවක් ගත්තහම ඒක තින සමිතික රේකානෙම ඉමන තියන්නේ සමමිතික තල සමමිතික තල තියන්නේ. එදොට සමිටික රේකා තියෙන්නේ දීමාන රූප සටහන් වල ත්‍රමාන රූප සටහන් වල තියන සමික තල එස මේ වගේ ත්‍රිමාන අවස්ථාවක්යටත්තේ ගැටලුවක් විසඳන කොට අපි කරින් කලින් ඉගන ගත ලක්ෂණය මෙන මෙම සංශෝධය ව හ දල්පනමින් හගැන මේ අන්ති මහරි කොටස්ටි තමයි සමයි පටලග ර හි . ද කලින් අපි තාකල් ලක්ෂණයකද සමක ප්‍රතිරෝදේශවන ලක්ෂ දෙක යාකරන රේකාව දෙ පසට ප්‍රරෝධ පද්තිය සමිතිකයි බලන්න. ත්‍රිමාණ උන හම කරන්නේ අනහර ක්ෂණය. සමක ප්‍රතිරෝධය සොයන ලක්ෂ දෙක යාකරන රේකාවද ඇතුළත් සමමිතික තලයක් දෙපසට න තලයක් දෙපසට ප්‍රතිරෝධ පදධතිය සමිතික දැයි ලන්න. සමක ප්‍රතිරෝධය සොයන ලක්‍ෂ දෙක යාරන රේකාවද ඇතුළත් තලයක් දෙපසට ප්‍රතිරෝධ පද්ධති සම්මික බලන්න. එබන්දු සම්මමිතිකත්වයක් තිබනොත් එම සමමිතික තලය දෙපස තියන ලක්ෂවල සමික ලක්ෂවල විබෝ සමානය වෙන පනෙන් රුන් තු කරණන සමමිතික රේකා බලන්නේ දීමමාන පද්ධතිවල ත්‍රිමාන පද්ධතිවල බලනනි ලමයි සමිතික තල හැ නිකම නිකා සම්මිතික තලයක් නෙම මගත් බංකිප ලක්ෂණ සමක ප්‍රතිරෝධය සොයන ලක්ෂ දෙක්ක යාකරන රේකාවද ඇතුළත් සමමිතික තලයක් ද මෙම් බලන් මේ ගැටලුවේ සමමිතික තල්ල ගොඩක් තියෙනවාන සමික තල ගොඩක් තියෙනවා ම මේ ජන කන තලත් සමතිිකයි නෙද කියලා මේ ම ගත ගණකයකර වස්තුූ තන්න මෙහෙම මේ ප්‍රතිෝදධය කෙල හිතනු මේ කම්බි කෑල් විතරත්තින කකිීතන මෙ මේ තලය බල මෙ මැදම් මම කෑලි දෙකකට කප නවා. තලමයිනත එනවා ඇති මේක සම්ම මිතික තලයක්. මේක සමවිතික තලයක් මේ වස්තුව සම්බන්ධින් මේ සම්මතික තලයක් හැවලමයි මේ ගැටලුව විසඳීම සඳහා අපි දවරගන්න හදන සමිතික තලයෝක නෙමේ මකද මේකඇති අඩුපාඩුව නිකම්ම සමිතික තලයක් නෙමේෙන තොරන්න කිව්වේ මොන වගේ සමිතික තලයක් ද තොරන්න ඕනනි සමක ප්‍රතිරෝධය සොයන ලක්ෂ දෙක යාකරන රේකාවද ඇතුළත් සමිතික තලයක්. එදර මේක සමිතික තලයක් උනාාට මෙන මේ සම ප්‍රතිරෝධය හෝන ලක්ෂක යාකරන රේකාව එ තලයට වැටිලනේ එනම් මේ අපි හයන විදිහ සමික තලයක් නෙම මේක තව ොගැලපෙන යිතරෙ ොගැලපෙන කීපතන පෙන ලන්න ත සම්මි තල තියෙන නේ. මෙහම ගැන්න උඩයිඇයටයි තියන සමතරස්්‍රරකේ විකරණ ඔස්සේ වැටිල යෙන. මෙ මැද තියන කැපුම් තලය හිත අර දෙැත්තර මේ ප්‍රස්මේ හැඩැති කොටස් දෙක් වෙෙන් වන කැපුුම් තලහිතන මේකත් සම්මිතිික තලය. හැබතට මේ සමික තලයක්ක් ුණනාට මයි මේ අපි හොයන සමිතිික තලය නෙවයි ඇයි? අපි හොයන්නේ මොකක්කිරි සම්මික තලයක් නෙවී සමග ප්‍රතිරෝදධය හොන ලක්ෂක ය කරන රේකාවත් ඇතුළත් සම්මිතික තලයක් එන මේක ගැලපෙන සම්මිතික තලය නෙමි. තබල මෙහෙම ගත්තොත් මේ මමක මැදිින් කපනෝ උඩට යටටයි බාග බාග හිටිනනිවිදිරමේ මේකත් සම්මිතික තලයක් නෙ. මේක සම්මික තලයක් වුණනාට ලමතරුගන මේකත් මේ ගැටලුවූ විසඳීමම සඳහාපි හොයන සමිතික තලය නෙමි ඒ මේක නොගැල පෙන්නේ සමක ප්‍රතිරෝධය සොයන ලක්‍ෂ දෙක යාකරන රේකාව ඇතුළත් පෙන් ෝනි ඒ අපි හොයන සම්මිතික තලයට. කෙලවරකින් ගියාට වැඩක් න මේ රේකාවලමයි මේ තලයේ රේකාවක් නෙමින් කෙලවරින් ඉල්ලතිනට ඒ තලයට වැටිල නෙනි. එය මේකත් අපි හොයන සමමිතික තලය නෙමි. මතර මේ වෙන කොට කල්පනවි අහ ිටපු දරුවෙක් නම් මොකක්ද අපි හොයන සමිතික තලය කියලා පේ්ඩෝනි මොකදි හොයන සමික තලේ මෙ මේකනේ නැවතත් මේ උඩයියට අයි තියන සමචතුරශ්‍ර දෙකේ මෙ මෙමං අඳන විකර ස්සේ වැටිට තියන කැපුුම් තලය නැවතර දෙපැත පිස්ම හැඩැති කොටස් දෙ එකක්වෙෙන් වෙන මැදින් තියන කැපුම්තලය ඔන්න අපි හොයන සම්විතික තලය. තෙරු ගනේ ඒ සම්විතික තලය කුත් වෙනවා ඒවගේම වැදගත්ම දීමකක්ද සමක ප්‍රතිරෝදය සොයින ලක්ෂ දෙක යාරන රේකාව එ තලයට අයිති රේකාව කුත් වෙන. අ එහෙම සමික රේකාව ැ සමි තලයක් පිළිඳව තමයි අපි මෙවැනි අවස්ථාවක දී අවධනය යොමු කළ යුත්ත. සමක ප්‍රතිරෝධය සොයන ලක්ෂ දෙක යාකරන රේකාවද ඇතුළත් සමමිති න තලයක් දෙපසට ප්‍රතිරෝධ පද්ධතිය සමිතිිකද බලන් සම ප්‍රතිරෝදය සවයන ලක්ෂ දෙක යාකරන රේකාවද ඇතුළත් තලයක් දෙපසට ප්‍රතිරෝධපදධය සමතිිකද බලන්න එ බන්ඳු සමිතිිකත්වයක් තිබුණනොත් තලය දෙ පැත්ත තියන සමිතික ක්ෂවල විබෝසමාන විරුම්. දෙල්ලමට පෙනව ඇතිනේ මෙන මේ ලක්ෂය සහ මේ ලක්ෂයේ සමිතික ඉන්නන්නේ මේ ලක්ෂදක සම්මිතික එන මේ ලක්ෂ දෙකේ විබෝ සමානයි ඇයි මෙ මේ ලක්ෂම මේ ලක්ෂයට මේ ලක්ෂයේ සමමිතිකයි එන මේ ලක්ෂ දෙකේ විබෝ සමානයි. පටලවල තෙරුගන්නපා මේ ලක්ෂ හතරම විබෝ සමමායයි කියලන මංකිවවිලම. සමමිතික තලය දෙපස්ස තියන සමිතික ලක්ෂවල එතර මේ ලක්ෂයට සමිතික ලක්ෂයේ මේකන නිසක් මේක නිමීනි මේ ලක්ෂයට සමිතික ලක්ෂය මේක නිසා මේ දෙනකි විබෝ සමානයි මේ ලක්ෂයට සමිතික ලක්ෂය මේක ඒ දෙනකි විබෝ සමානයි හැබැතකට ඒදෙන් නරති ගන විබව මේ දෙැන තින බවම නමි වෙනස්ස ගන්නේ ඔ අපි මේ වගේ ත්‍රමාන පද්ධතියක යවශ්‍යකන සමමිතික තලය ඇසුරින් විබෝ සමමාන ලක්ෂාදදුරගත් තති හ ල්පනකරන විබව සසාන ක්ෂාදරගත්තර පස්ස මද කළ හැකි. එක්කෝයි විබෝසසාන ලක්ෂාතරතිය හද කලා ප්‍රතිරෝධයින් කරන්න පුළුවන් ඇ බෝම ක්ෂ ප ලවට පනමැති මේ ගැටල්විදීත් මේ විබෝසාමාන ලක්ෂාතර හොද කලා ප්‍රතිරෝධනය අයින් කරන පොද මේ දේන පලනමිම රතු පාට ලක්ෂ දෙක අතර මේ දෙෙන ඉන්නවා හැබයි අතරම දති වෙන පැතිවලටත් සම්බන්ධකම් පවත්වගෙන තියෙනවා එතුර ගලවන්න බ. මම න හම ොල ල ක්ෂ හි මේ ලක්ෂ දෙකාාතර හුදෙකලා ප්‍රතිරෝධනය ගලවන්න පොළුවන්. මේ ලක්ෂ කතර හොදකලා ප්‍රතිරෝද ය ගලන්න ොලවා. හ ර ප ට ඇද ලක්ෂ දෙකට ඇද පට ද ක්ෂකට ඇදන ම්ි කෑලි ොලහක්කය කියල හිතාගන ලක්ෂකට ඇදල එලබෙනන පද ති ටක් ඇ තරේ උත්සාහරන්. අදවසර දීල තියෙන නිබන්ධනයේ සියලුම සිද්ධාන්තමය කරුණු නිවැරදිවෝ පෙළගස්සල තියෙනවා තිය නිසායික නැවතලමයි සටහන කැටිට ලියන්න වශනය ප්‍රධාන දේ ඒ සිද්ධන්ත පදනම් කරගෙන ගණං හදන්නව ගොළු පුෘරදීමමයි. තනින් කරන්න තු පා ලක්ෂ දෙකට ඇදල තනි ලක්ෂයක් හදම නිල් පා ලක්ෂ දෙකට ඇ කාරයට ඉටලක්ෂක ගැ ගන ේක්ෂේ දෙක ග ගන තුකට ලමනි පි වෙති මෙන මේ කම්ි කෑල හෙලවනින්නීම නෑ මයික ඇද දීන්න. මෙතර තමයි මෙතර තමයි මේක දෙකයි ඊ ඩැ මෙ රතුපාට ලක්ෂ දෙක එකටයි නිල් පාට ලක්ෂක එකටයි ගට ගහත්්දී මෙ මේ කම්බි කෑල් හෙල වෙන්නෙත් නෑ එකක තිෙරු ම වත්ග ගමනය දෙැවල මොකද වෙන්නේ මෙන මේ දෙන්න දිහැබලන් මේ දෙනගේ එක කෙලවරක්ඒ අනිත් කෙලවර රතුපාට සම්බන්ධයි රතුාට ක්ෂ දෙ එකකට ඇදනකොට මේ දෙන්න ඒ සහ රතුපාට ලක්ෂ දෙකට ඇන්ඳල හදාගන්න තනි ලක්ෂය අතට සමාන්තර්ගතව වැටිනවානි අවිදියට මේ දෙනට වෙන්නෙත් ඒවගේ දෙයක්නේ මේදැනගේ එක කෙලවරක් මෙතන දවයි මේ ස්ථානයකන මිනිිමතනමි මේ ලක්ෂේ. එදර මේ දෙනගේ එක කෙලවරක් මෙතන අනිත් කෙලවර රතුාට සම්බන්ධය වනවා එන. මේ ලක්ෂ සහ රතුපාට ලක්ෂේ අතට මේ දන සමාන්තර්ගතව වෙට කරන්න මන්ත එක්ක තෙවයිදම මෙ මේ යට හතර දිනාටත් වෙනවා නනි මේ හතරදින මේ දෙනග එක කෙලවරක් බී අනිත් කෙලවර නිල් එදකට මේ දෙන්න බී සහ නිල් කියන ලක්ෂ දෙක අතරට සමාන්තර්ගතව වෙටිනවා ඇවිදියට ඉ දෙන්න මේදැනගේ එක කෙලවරක් මෙතන මෙතර කියන්නේ මේ රුපසරහණ මෙතනන මේලක්ෂය එදර මේදනගේ එක කෙලවරක් මේ ලක්ෂය අනිත් කෙලවර නිල් එනගේ ලක්ෂ දෙක අතරටඒ දෙන්න සමාන්තර්ගව වෙ දගන කේපාද දොහක්තිමට දැනටපි ප්‍රතිරෝධ දෙකයි හතරයි හයයි අටයි නේ දහයි දහයි කැදර තිනතා දෙකක් කඩුයි කවු දඩු කෙහිතන්මින මේ දෙන්නන මේ අයි මේයි මෙයාගේක කලවරක් කරතුව අනිත් කලවර නිියල් මයාගේක කෙලවරක් කරතු අනිත් කෙලවර නිල් එනගේ රත්තු සහ නිල් අක්ෂාතරටය දෙන්න සබන්ත්‍රගත වන්නේ දැන්හරි දැල්ලමයි දන්නවා ද මේ දෙකේ වනි සමාන්ත්‍රගතව තිය න තර දෙකයි දෙකමන් මෙතරන වෙනස් කරගන්න දෙකයි දෙකයි එක්කයි සමන්ත්‍රගත නිසා මෙදරත් දෙකයි දෙකයි එකයි ना तुना मैं लाक्ष देखारट එක තුම හතයි හතරයි එකයි සමාන්තර ගතයි ගුණනිි තේ බෙදි මයික දාන්න හතරෝලක එක හතරයි හතර එකයි පහයි පහෙන් හතරයි මයිටික ඇඳ ගන්නම් මේ විදියට පහෙන් හතරයි මෙදැන්ට ඉලඩේ පහෙෙන් හතරයි එකයි එකයි මේේතුන් දෙෙන ශ්‍රවීණි ගතයි මං කියන නිසාේ හරි කල තරු ගන්නු ගුල්ල මේික ්‍රීණ ගතයි එතර එක තුනහම දෙකයි පහෙන් හතරයි යි පහෙන්හතරයි කියන්නේ පහෙන් දාහතරයි. එතර මේ තුන්දනාගෙන් ලැබෙන ඒ පහෙන් දාහතර සහ මෙ දෙක අවසාන වශයෙන් සමාන්ත්‍ර ගතයි. ඔ මංර කෙටික්‍රමේ පවිච්චි කරනවා දාහතරයේ දෙකයි කුඩාපු දුනාකාරේ ත්‍රමිතර දාහතරේව පහයි දෙකයි කියන්නේ දාහතරේව හතයිනේ අරිද බලන්. මෙතන දාාහතරේව පහහි මෙතන දාහතරේව හතයි සේරම දාහතරේව හතයි පහයි දොළහයි දා හතරේ ඒව දොළහයි එතර එකකාගේ දා හතරයි ඒව ඒව දොළහයි එකන හත බෙදීම හයයි මං මේ පවිච් කන කෙටික්‍රමය මං කලින් උගන්නපු ක්‍රමයක් මම මේ පාවිච්ි කරන්න එ අවසාන උත්තරය හතබෙදීම හයයි සමක ප්‍රතිරෝධය හතබෙදීම හයයි. ළමයි අද දොස්සිරි ිබන්ධරයේ විසි අටවිනි කොටස ට පලි ගාන විසි අටවිනි කොට කියවන්න හැමොම පළිවිනි ගානේ විසි අටවිනි කොටස ප්‍රබලාගන්න හැමොම මේ වගේ ප්‍රතිරෝධ පද්ධතියක් දේලා තියෙනවා නමැගෙන් ගහනව ඒ සහබී ලක්ෂත්තර සමක ප්‍රතිරෝධ මෙ හැමයි කෙනගම ප්‍රතිරෝධගේ ආම් දෙකයි කැල දීලතයන බලග ඔගල කල්පනාවෙන් බැලුවෝොත් මම මේ දක්වා කියල දීල තියෙන කිසිම ක්‍රමයකට මම කියලා දීල තියන කිසිමක්‍රමයකට මේ ගැටලු විසඳන්න බෑ. මොන ද පිගෙනගත්ත ක්‍රම ශ්‍රීනිගත සමාත්‍රරගත ප්‍රතිරෝධ තියනෝද කියල බලන්න කිවා එම ශ්‍රීනිිගත සමාන්තර් ගත පේන තතිරෝධ නෑමයකි හරිද බල ඊලකට පුඩු සහිතක කොටස් තියෙනෝද බලන්න කිව්වා විශේෂ පුඩු සහිත කොටස් මේකනඒ හැබීඇට ඊට විබව සමාන ලක්ෂන්ඳදුරගන්න කිව්ව විෝසන ක්ෂන්දරගන්න කොට පවිච කරන්න පුොල ලක්ෂ දෙක් මේ විද්‍ය අපින ගත් තන එක ලක්ෂණයක් තමයි ශුන ප්‍රතිරෝධ කම්බි එද මේක විශේෂ ශුුණන ප්‍රතිරෝධකම්මිනේ මහ දෙවන් ලක්ෂණය සමඟ ප්‍රතිරෝධයස්යින ලක්‍ෂ දෙක යාකරන්න රේකාව දෙපස්සට ප්‍රතිවෝධ පද්ධතිය සමිකද බලන්න කිවනි සමක ප්‍රතිරෝදේ ස්වයන ලක්ෂ දෙක යා කරන රේකාව මේක ේකාව ඒකාව දෙපසට ප්‍රතිරෝධ පදතිය සමික බලන්න කිව. ත්‍රරිමායේ වෑනන් අර සමිතික තලයක් ගැ තන්න කිව මේ ්‍රමාණයක් නම. ලමට පන ඇතතකොට ඒ සමඟ ප්‍රතිරෝධය සොයන ලක්ෂ දෙක යාකරන රේකාව දෙපසට ප්‍රතිරෝධ පදධතිය සමිකන මේ පැත සම්පනින් හිස්නි ප්‍රතිරෝධටිකතිය පැත්ක විතරයි. ඔන්න විබව සමාන ලක්ෂ හඳන ගැනීමදී ඔගලට පවිච කරන්න පුුවන් ඊලළග ලක්ෂන තුන් වි ලක්ෂණ ම කියල න්න හ. ද මො මේ දෙක සහත්තුන කියල අපි හඳුන්ුල දෙන ලක්ෂණ දෙක කල්පනාව ගෝගල පුහුණුවනේ නැත්තන් සමහලමයි පටල ගන්න. එස කල්පන විංඟහගන්න තමයි අපි බලන්න ඕෝනි සමක ප්‍රතිරෝධය සොයන ලක්ෂ දෙක යාකරන රේකාවේ ලම්භ සමච්චේදකය දෙපස්සට ප්‍රතිරෝධ පද්ධතිය සමිතිකද කියලා යා කියනකට ක්‍රමිියල්ලගන්න සමක ප්‍රතිරෝධේ සස්ෝයින ක්ෂක යාකරන රේකාවේ ලම්බ සමච්චේදකේ දෙ පසට ප්‍රතිරෝධ පදධතිය සමිත කිය බලන්නේ. ද මේ ගැටලුවේ දිනං සමහර දරුව කරුණු දන්න දරුවූ මතක් වෙන ඇතිේ ගුලන්ට මේ වීටටන්සේතු පරිපතය කියලෙක් අප ලගට කතා කරනෝකොමඒවිටන්සේතු පරිපතය කියන එකක් මෙතැන තියනවා එත වටටන්ේතු පරිපතය කියනෙක ඉස්මතු කිරීම නිමේ ැරදිමගේ අරමුණුව වෙන් අර සමික ලක්ෂණය ඔගලන්ට හඳුල දෙදනේක එසයි එක ගැන ප්‍යාන යොමුර ඔගල බලන්න සමක ප්‍රතිරෝධය සොවෙන්න ලක්ෂ දෙක යාකරන රේකාවේ ලම්බ සමච්චේදක දෙපසට ප්‍රතිෝධ පද්ධතිය සමිතිකද දම දෙකේ ප්‍රතිරෝධය ඕන එක එකයි කියල දෙ පැත්තර කඩල දාගන් එම දැමී අවශවාවයක්න ගලන්ට කියලෙන නිසාමන්හෙම කරන්න ඉස්සල්ල මෙම දෙැම කියලහි ත එකයි. මයිට පේෙනවනද මේ සමඟ ප්‍රතිරෝධයන සම ප්‍රතිරෝධය වන ලක්ෂක යාකරන රේකාේ ලම්බ සමච්චේදකය විදිහට මට මෙන මේ රේකාව ගන්න පුළුවන් න්නේදකිල්බල ඇදමදනොත්ත නද සහරමයි හිතන පුරුව දමේත්‍රිකෝනේ ඇදට තිබුණනත්. එද මේක ලම්බ සමචේදකේ වෙන්න්නන මෙතන හරිම ලබ කකව ැහැන. ලමයි තේරුම් ගඩව ලම්බ සමච්චේදකය කියන්නේ මේ කාරණය කියල දෙන්න අපි හදාගත්ත නමක්. ලින් ගන ද කිවවා ොලන මතක ඇති මේ කම්බි කෑලිවල්ල දිගල්ල අපිට අඩු වැඩි කරන්න පොලුව මේ පද් තිරහණයක් නොකර එස දමිත්‍රිකෝනේ ඇදට තිබුණ හම අමක ලම්බ කවෙන්න හැ නිහරියට මෙතන්ට එහම මේ ගන ගොල කල්පන කරන්නප ෙල ලක්ෂ තර ලක්ෂණ ලමෙකට කියලන්න කිසිම් ියතුමක් තියෙේ තේතවට ගරු පාචක දම දහ එදර ලම්බකවෙන්න ඇත්තන් හරිට පිට මේ . ිල්ල ගව අඩු ඩික්ලේ ත්වය දාාගන නලුව එතකොට සමක ප්‍රතිරෝධය සොයන ලක්ෂ දෙක යාකරන රේකාවේ ලම්බ සමච්චේදකය දෙපස්සට ප්‍රතිරෝධ පද්ධතිය සමමිතික දැයි බලන්න එහෙම සමමිතිකත්වයක් තිබුණොත් එම ලම්බ සමච්චේදක රේකාව මත පිහිටි පරිපත ලක්ෂවල විභව සමාන වේ ඔන් අපි විබව සමාන ක්ෂ හතුර ැනීම සහ යොදා ගන්නේන ලඟ උපක්‍රමය කල්පනම තේරුන්ගන්න මගති මේකත් එක්කළම යර කලින් සමිතිික ලක්ෂණය ඔගලන්ට කියලදීපු රූපසටහනමට සංසන්ධනය කරන්න පුළුවන් නැත්තැන් සමහර දරුවෝ පටලගන්න නීඩ තියෙන නිසා කලින් මතකද මෙන මේ පද්ධතිීනැ පි ගත්ලමඒ තැම එකක්ම ඕවම් දෙක ගානති බොනනි මෙතැන දෙම හදබැවි සමක ප්‍රතිරෝධය සොයන ලක්‍ෂ දෙක යාකරන රේකාව දෙපසට සමමිතිකද. සමමිතික නං කොහෙද විබෝ සමන් එ රේකාව දෙපස්සතියන සමිතික ලක්ෂවල විබෝ සමානයි මෙතනයි මෙතනයි. දෙැම්මකද මයාලු තිංගන ගන ලක්ෂණය සමක ප්‍රතිරෝදය සොයන ලක්ෂ දෙක යාකරන රේකාවේ ලම්බ සමචේදකය දෙෙපසට ප්‍රතිරෝධ පදධතිය සමතිික බලන්න සමිතික නං හෙද විබෝ සමාන දෙපැත්තනමි අර රේකාව දෙපැත්තනෙමි ඒ රේකාව මතතියන සියලු පරිපත ලක්ෂවල විබෝ සමානයි. හරි පරිසමින් මේ ලක්ෂණ දෙක හසර වන්න එක මේ නවතන සසධනය කරන්න විලාාගෙන මෙතන අයි බලන සමක ප්‍රතිරෝදේශවන ලක්‍ෂක යාකරන රේකාව දෙපස්සට ප්‍රතිරෝධ පද්ධතික සමිතික දැයි බලන්න සමමිතික නං ඒ රේකාව දෙපස්ස පිහිට්ටි සමිතික ලක්ෂවල විබෝ සමාන වේ. මෙතන? ම ප්‍රතිරෝධදවය ක්ෂක යකන රේකාවේ ලම්බ සමච්චේදක දෙ පසට ප්‍රතිරෝධ පදධතිය සමතිිකදයි බලන්න සමමිතික නම් රේකාව දෙ පස්ස පිහිටි නෙමි ඒ ලම්බ සමච්චේදක රේකාව මත පිහිටි සේලු පරිපත ලක්ෂවල බෝ සමානවී. දැන් ඔය අලුත් ලක්ෂණය හරහ ළම්මිට පේන ැති මේ ප්‍රතිරෝධ පද්ධතියේ මෙන්න ලක්ෂ හැමේකෙම මේ රේකාව මත තින හැම ලක්ෂයකම වබව සමානයකන නිගමනයට පටේෙන්න්න පුළුව. ඒඇතරම අපිට ඕන වන්නන්නේ න්න මේ ලක්ෂදකේ විබෝසමානයයි කියන කාරණය විතරයි. මොද ලක්ෂදක විෝසාමාය කියලලා අදරගත්ගමන් ගැටලු විසනවා. ලමට පෙනවාද මේ ලක්ෂක විෝසාමානය කියලා අඳරගත්ත ගමන් මෙ මේ ප්‍රතිරෝධය ගලවන්න පුුව. ඇයි අර විෝසන ලක්ෂතරතිය හොදකලලා ප්‍රතිරෝදධ වෙනකොටත් සබදකම් පපත්තුල නැති ප්‍රතිරෝද ගන්න ලක්ෂ ගල ඒක ගලොප ගමන් ගුත්තර පේෙනු. දකයිදකයි ශ්‍රේීනිි කතයි හතරයි. එකයි කයි යි හරයි දයි ද ග න ත ලක්ෂදක බෝ සමන න පිට ඇති ති දකක් දක දකයි හතරයි දකයි කයි හතරයි 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 මන්ත ගතයි දකයි යි දකයි දකයි සමාන්තර ගතයි එකක්කයි. මේ පදතේ සම ්‍රතිරෝධය වෙන්නේ ඕමික බව තේරුන්ගන්න. ඔන්න අපි විබව සමාන ලක්ෂ හඳන ගන්න යොදා ගත හැකි තුන්විනි ලක්ෂණයක්ත් ඉගන ගත්ත. මද පලිනි ලක්ෂණය ශනන්නේ ප්‍රතිරෝධ කම්බියක සෑම ලක්ෂයකම විභවේ සමානවේ දෙවෙනක සම ප්‍රතිරෝදේශවන ලක්ෂ දෙක යාකරන රේකාව දෙපසට ප්‍රතිරෝධ පදධතිේ සමික බලන්න සමමිතික නංඒ රේකාව දෙපස පිහිට සමිතික ලක්ෂවල විබෝ සමානේ ම තුන්විනික. ම ප්‍රතිරදේ වන ක්ෂක යකරන ේකාවේ ලම්බ සමචේදකේ ද පසට ප්‍රතිරෝධ පදතිේ සමිකදයි ලන්න සමික නං එම ලම්බ සමච්චේදක රේකාව මත පිහිටි පරිපත ලක්ෂවල බිවසමානව. දෙ සමහර ගණන් තියනවලමයි මේ අපි ඉගෙන ගත්ත දෙවන සහ තුන්වෙනි කියෙන ලක්ෂණ දෙකම තියනවා. ඒ අත පොඩ පලම දැගොලො ගත්තොත් ඔතන තිස්වනිි කොටස මග හ ලා ගන. ස්වනි කොට ගත් මේවාගේ පදධතියක් තියෙන්නේ මේක පදතියක් තියෙන මෙතන ඒ මෙතනබ මේක ඔම් දෙකයි මේකම්ිකල මේ දෙකයි 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 මේක තුනයි මේක තුනයි මේක එකයි එකයි මෙවල දැඟහනෝ මේක ඒ සහබී අතර සමඟ ප්‍රතිරෝධී ලබෙට පේනව ඇති අන්තිමට අප ගෙන ත්ත සමිතික ලක්ෂණ දෙකම මේක තියනවා මොනද ක්ෂණ දෙක සමක ප්‍රතිරෝධය සොයන ලක්ෂ දෙක යාකරන රේකාව දෙපස්ට ප්‍රතිරෝධ පද්ධතිය සමික බලන්න ඔව මෙතින් රේකා දෙපස්සට ප්‍රතිෝධ පද්තිය සමිතිකයි. එනයි රේකාව දෙපස්ස පිහිටි සමිතික ලක්ෂවල විබෝ සමානයි. එන ඒ ලක්ෂණයෙන් මෙන්න මේ ලක්ෂ දෙකේ විබෝ සමානය එක හුවෙනවා. ලබද මේ ලක්ෂ දෙකේ විබෝ සමානය එකෙ හුන හ ඔල පනො මේ ගලවන්න පුුවන් ප්‍රතිරෝධ නේනි එනම් මේ ලක්ෂයේ මේ ලක්ෂයට ගාවනයක විතරයි මෙතනද අපිට ක හැක. අලුතෙන් පිගනගත්ත ලක්‍ෂයට අනුව මේ ලක්ෂක සම ප්‍රතිරෝධය හෝන ලක්ෂක යාකරන රේකාවේ. මේ රේකාවේ. ලම්බ සමචේදකේද පසටත් ප්‍රතිරෝධ පද්ධති සමිතික නනනි. ඉරේකාව ලම්බ සමච්ේදකේද පසරත් ප්‍රතිරෝධ පදති සමතිිකයි. ඒන අපි දන්නවා ඒ ලම්බ සමච්චේදක රේකාව මත පිහිටි පරිපත ලක්ෂවල විබෝ සමායි. ද ඕක හුවෙන නේද මේ ලක්ෂක විතරක් නෙමේ. මෙන මේ සියලුම ලක්ෂවල විබෝ සමානයි කියලනි? දෙබලන්න වඩාවාසිදායක අර කලින් ලක්ෂණය පදනම් කරගන මේ ලක්ෂ දෙකේ විබෝ සමානයි කියලා විතරක් අතුරගන්නකද. එමට මේ අන්දිවට පිගනගත්ත ලක්ෂණ පදනම් කරගන මේ ලක්ෂ තුනේම විබෝ සමානයි කියලා අතුර ගන්නන්නේෙකද ඕන දොරකට තේනවා මේ ලක්ෂ තුනේම විබෝ සමායයි කියලා අතුරගන්නන වඩ වාසිදායකයි. ඇයි ලමත මේ ලක්ෂකේ විබෝ සමාන වෙච්චකම මයාාව ගලවත හැකි. මේ ලක්ෂකේ විෝසාමන වෙච්චකම මාව ගලවත හැකිනි. ද දෙමල නි මුත්තරේ පේවා. යියි හර එකයි එකයි ශ්‍රේණි කතයි දෙකයි දෙකයි දෙයි ශ්‍රණි කතයි තර හර හතරයි සමාන්තරගතයි. ඒකෙත් හතරයි හතරයි ස්සල සුලුකර දෙකයි ඒ දෙකයි ආයි මේ දෙකයි එකයි දෙයි දෙකයි සමමාන්තරගතයකයි. එනන් සමඟ ප්‍රතිරෝධය වෙන්නේ ඕමක. එසම් මතගතියාගන්න අපිරරි ගනගත් අන්තිමට ඉගනගත්ත සමිතික ලක්ෂණ දෙකම කිසියම් ගැටලෝක පවතින වනං අපි කරන්නේ. අපිට ඉක්මනට උත්තරයට යන්ඩ උදව්කරන ක්‍රමය තෝරගෙන ඒ ඔස්සේ වේගෙන් පිළිතුර කරා ලගවිනය එකයි. එලක්ෂණ දෙකම තිබුණනොත් අපිට වඩාවාසසිදායක ලක්‍ෂණය උදව්කරගන උත්තරයට යන්න. එම මේ ක්‍රම පදනම් කරගන තව ගනංකිීපයක් අපේ හදමු මං ල මයින් ඉස්සලම අවස්ථාව දෙෙන්න්න ඉට පස්සේ ම සාකච්චාවට ගන්නන්ඒ ගනන්ටික පොඩ මෙන මේ ගණන්ටික මාකරගන්න ගුල් ටිට මා කරගන කරන්න තැන්තිමට අපි කතා කලේ වි අට සහතිහ ත විසි අට විසිනාමයර කරපේ අමාතකම කලේ නැත්ත දයගුල කරගන යන විසි අට විසිනාමය ති තික කරන්න හැමදරුවෙක්ම තිස් දෙක තිස්තුන තිහතර කිව ගෙදර ඩැහට අප තියමු මඩි කරන්නකු ල කරගණ යනන්න ම මේ අතර රූපටිකෑඳගන්න. දෙවිනක පොඩක් කියල දෙන්න ඕනි නිසා මම මේද කිස්සල කරල ඉන්නම් ඉවර නැතිරමයි බොඩික් බලන්න ඔන්න කරන යන්න ඔගුොල්ලු විසි නමවෙනි කොටසදී සමක ප්‍රතිරෝදේශවන ක්ෂ දෙක යාකරන රේකාවේ ලම්බ සමචේදකේ දෙපස්සට සමිතිකයි කියන ලක්‍ෂණය තියනවා එතු ළම දැනයි ලම්බ සමච්ේදකරේකාව මත පහිටි සේලු පරිපත ලක්ෂවල විබව සමාන වෙනවා එන මෙෙන මේ ලක්ෂ තුනේ විබව සමානයි කළ හඳු ගත්තාහම උත්තරටයන්න පුළුවන් මේ විබව සම ලක්ෂාතරතිය හොද කලා ප්‍රතිරෝධයක් නිසාමය අයිවත්වයෙනවා මේ අබත් ඒ විදරමිීවත්වනවා හයයි හැ ශ්‍රීණිගතයි දොළහයි තුනයි තුනයි ශ්‍රීණිගතයි හයයි දෙකයි දෙකයි හතරයි අන්තිමට දෙකයි එතට දොල්ලාහයි හයයි හතරයි දෙකයි එසට්ක සමමාතර්ගතය අන්තිමර දොළහයි හයයි හතරයි දෙකයි. දොළහෙවං හිතන්න පුළුවන් දෙක කියන්නේ දොල හෙව හයයි. හතර කියන්නේ දොල හෙවත් තුනයි. හය කියන්නේ දොල හෙවත් දෙකයි දොළහ කියන්න දොළ හෙව එකයි. තර දොල හෙව හයයි දො හෙවත් තුනයි දොළ හෙවත් දෙකයි හයයි තුනයි නමැයි දෙකයි කොළහයි මෙතර දොල හෙව එකයි ත සේරම දො ෙව ොළහයි මකටි්‍රමයක් කියලදල තින ඒ ක්‍රමේම පවිචි කරන්නේ දොල හෙව දොහයි දොලහෙ ොහත් සමාන්තර්ගත්තව තිිුණොත් සමග වෙන්නේ එකකාගේ දොළහයියේ වගේව දොළහයි එකයි. නෞත්තරය විස්ති නමවෙෙන එක එකයි. තිස්වනි එක බං කලා තිස් එක්වෙන එකඒ තර සමික ලක්‍ෂණ දෙකම තියෙනවා. ති වඩා වාසිදායක ලක්‍ෂණයේ වෙන්නේ සමක ප්‍රතිරෝදේශවන ලක්‍ෂ දෙක යාකරන රේකාවේ. ළම්බ සමචජදක ද සරට ප්‍රතිරෝදතිය සමිකය කියන ලක්ෂණන්නේ ලම්බ මචයදකේද පස ප්‍රතිරෝධ පදති සමිත උහම එ ලම්බ සමච්චේදක රේකාව මත තියන සියල්ම පරිපත ලක්ෂවල විබෝ සමාන වෙනවා එයන අපට පේනවා මෙන්න මේ ලක්ෂ හත්තරම විබෝ සමාන වෙනවා එතකොට මෙන මේ එක යෝම් ප්‍රතිරෝදධකේ හ කයිෝම් ප්‍රතිරෝධක කියලා මයිදනොට ගවල අයින් කරන්න පුළුවන් මේදකයිංක ලාට පස්සේ හරිම ලේසිට ග දෙකයි දෙකයිට පෙන ශ්‍රේණනිික තයි හතරයි මෙදර දෙකයි දෙකයි හතරයි මෙ මේ කම්බි කෑලි දෙකත් එකයි කයි කලා දීලා තිබන ගැටලව දර දෙයි දෙයි හතරයි දෙයි දෙකයි හතරයි 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 සමාන්ත්‍ර ගතයි දෙකයි ඉලයේ දෙකයි එකයි එකයි එතොට එතුන් නම නි ගතයි දකොට තිෙනවා හතරක්මි මං එතන්ට ලකුණු කරගන්නගේ අපපු හතර මෙතෙන්ටනවා හතරක්ඒ මැදැටික සේරම මුුලු කලාට පස්සේ හතරක්කා මේ හතරයි මේ හතරයි ශ්‍රීණි කතයි අටයි මෙතන දෙන ශ්‍රණිකතයි අටයි අටයි හතරයි අටයි සමාන්තර ගතයි එකම අට යටයි දෙක ඉස්සෙල සුළු කරගන්නවා අටයි යටයි හතරයි ලැබෙන හතරයි මේ හතරයි සමාන්ත්‍ර ගතයි හතරයි හතරයි දෙක සමකාගේ දෙක පොඩක් ලියනක නතර කල්ල හැම දරුවෙක්ම මෙම තිස් දෙවිී ගැටලෝදිහැබල ලියාගන වෙලාව දෙන්නම් මේක පොඩි අලුදයක් කියලා දෙන තියෙනෙක් නිෙසා ලියනක නතර කල්ල අහ ගන්නමෙක් අගන එක්‍රම මේ හරියට පරිව ලූඩගන්න. සමක ප්‍රතිරෝධය සොයන ලක්‍ෂ දෙක යාකරන රේකාවේ ලම්බ සමච්චේදකය දෙපස්සට සමමිතිකප්වයක් තියනවාය කියන එක මුලින්ම ළමයින්ට පේනවා. ඔලට විස්තර කරන්න ලේසිනි සම මේ එක කියන එක බාග බාග මෙහෙම දෙපැත්තර කඩි ලදා ගන්නන් දැනට පසේවලන් තෙරෙහෙම කරන්න ූමනාවක් නැහ දැනට පිහම දාගත්ත කලෙහිතමක. න සම ්‍රතිරෝද වන ක්ෂදක ගන් ඒ සම ප්‍රතිරෝධයහන ක්ෂක යාකරන රේකාවේ ළම්බ සමච්ේදක තමයිල්මයි මේතින්. ේ ලම්බ සමච්චේදකගේ දෙපස්සට, ප්‍රතිරෝධ පදධතිය සමිතිකයින. ඒර ග නන්න ලම්බ සමචේදක රේකාව උඩ තියන පරිපත ලක්ෂවල විබව සමානයි. යනුව මෙන්න මේ ලක්ෂහි මේ ලක්ෂයේ, විවේ සමානයි. ඇද මේ ලක්ෂකේ විෝසාමනය ක කියළ අදුරගත්තර පස්සේ. ක්ෂ දෙ ක අතර තිය හොද කලා ප්‍රතිරෝධ තිබුණොත්ඒ ගලවන්න පුළුවන් ලටබෙනන මේ ගන හිම ප්‍රතිරෝද ැ අනිිකතමයි ක්ෂකට ඇදන්න පුළුවන් මංකරන්න වැඩි බලන් ම මෙන මෙතනින් කඩනෝ කළ මේ රතුපාට ලක්ෂය ගෙනල මෙතන ගෑව කියහිතන් මේ ලක්ෂේ ගනල මෙතන ගෑව්වා මේ කම්ි කෙල දිගට ටික වැඩිරගන්න පුලුවන් මටන තලමට පෙනවති මේ ලක්ෂය ගැනල මෙතන ගාවන කොට මෙන්න මේ එක සහ මේ බාගේ සමාත්‍රකතව වැටින මේ පැත්ෙත් ේදේම වානේ මේක සහ මේ භාග සමාත්‍රක කතව වැටිනම් එද අන්තිවට බදධතිය දදිස්ව මේ හරි ල මම ඉස්සල විස්තර කරන්නේ සාම්ප්‍රදායිකව කෙනෙක් මේ ගැටලුව විසඳන විදිහ ඔන්න හමන වැටින් එද මෙතන බාගයේයි සමාන්ත්‍ර ගතයි අපිට සුළු කර ගන්න පුළුව මෙතන බාගේය එකයි සමාත්‍ර ගතයි සු කළ ගන්න ලුව ටර ල ඔකතම මේ සාමාන්‍ය විදිහ හැබැයි මේ බලන්න මෙන්න මෙහෙම උපක්‍රමශීලී වැඩකුත් මේ ගැටලුව විසඳීමදී කෙනෙකුට කරන්න ළුවන්. බලාගනිඉන්න. මම මෙන්න මෙතනින් ගලවනවා. බලාගෙන ඉන්න ක්‍රමය අලගන්. මේ දෙන්න. ල මේ කේවදක හිල මෙට මෙතැන් ගට ගහති න මයතනින් ගලව නොය දෙන්නව. ඒ ගලවල මේ පැත්ත ඇදගන්න ඇත මේ පැත්තෙන් මද නොනේ තරින් ගවල මෙහ සම්බදගල හොම ඇද දෙකයි අරෝගලන්ට මේ වඩහොදර පේන නිසාම මේ පැත්තෙන් ඇඳ ගන්න මෙැර කේව දෙක මේ දෙ නව මෙතැටගැටගහල තිබුණේ මං එතනින් ගලවල ගතන මේ පත්තර නවල මෙ ඇඳ ගත්තතා දොහොමන පද්ධ තියදස්වෙන්නේ ඕමනි පදධතිය දදිස්වෙනි ම ේේ හරින. වන වැඩේ. එකන ැන ගැට ගහලතිමන ඉතිරින් ගලපු එ වැඩේ හරිනං ද ල නති ්‍රී තයි. ඉල එකයි එකයි ස්වේනිිගතයි දකයි දකයි යි මතරගතයි ඊන ටි වීනි ගතයි ල ේ ැන ැන ැතන නයි මන්ත්‍රගතයි සා ග . ප ප්‍රශ්කක තිීමක්ද. අර කරපු වැඩේ හරිද. මෙත්තන මේ ලක්ෂයේ මේ ගලව ලක්ෂේ ගැට ගව තිපුුණි මතින්ට. මතර මෙතනින් ගලවල මේ පැත්තර ගත්තා ඔය වැඩේ හරිද. කෙනෙ කිතන්න පුුවන් දෙපි ගොහොම එහෙමර දීල තියන සම්බන්ධතා ලෙහන්නේ නැවතනි. ඔ එක හැම තිස්සම කරන්න බෑ ඒ දීල තියන මෝලික ගැටලුවේ මේ අපිට කැමති කැමති තැන්වලින් ප්‍රරද ගල ගන්න බෙලමයි. හොඳර මතක තියගන්න එහෙම ගලවල ගන්න පුළුවන් වෙන්නේ නැවත්ත. පඒ ගන යන සියම් ලක්ෂණයකින් පෙන්නවනං මේ ලක්ෂ දෙ එකට ගැටගහන්න පුළුවන් බව ඔන්න අපේ ගලවල ගත් එකේ වැරද්දක් නෑ. නිකං හිතන්නකෝ අපිට දීලතිච ගාන මේක කියල. ද මේ ගානෝගලන්ට හදන්න කියනවා. ලමයි දන්නවා සමක මේග හදන්ොයි සමවිික ලක්ෂණ ඔන්නේ නමුත් මේක සම්මිතික ලක්ෂණ තියෙනවන දැ. මේ සමඟ ප්‍රතිරෝධය හන්න යන්න ලක්ෂ දෙක යාකරන රේකාවේ ලම්බ සමච්චේදකය දෙපස්සට ප්‍රතිරෝදධ පදතිය සම මිතිකයි ඒකෝකොල පිළිගන්න න එනන්ඒ ලම්බ සමච්ේදක රේකාව මත තියන පරිපත ලක්ෂවල විබෝ සමානයි නේද. එන මේ ලක්ෂදකේ විබෝ සමානයි ළමට පෙනවද මේ ලක්ෂ දෙකේ විබෝ සමාන නිසා මට මේ ලක්ෂ දෙකේ කට ගැට ගහන්න පුළුවන්. ගැට ගහන්න පුළුවන්. එනම් ආපස්සර හිතන්න මූලි ැටලුවේ තිබුණ හම ගැටගහත්ව එකක් මංකල ඒකා පසට ගැලව්වා. පරිසමින් ඕනම තැකින් ප්‍රතිරෝධ පදධතිය ැවීම් කරන්න බෑකොඳට ලවිති ගන්න ගලවන්න පුළුවන් වෙන්නේ නැවත්ත ගැටගහන්න පුළුවන් කියලා අපි ගනගත්ත ලක්ෂණයකින් පෙන්නුම් කරන්න තැන්වලදි විතරයි. ඕගරිරොල ගත්ති නතක්‍රම වරදි පැටලිියගගට එසයි ඒගැ අපි ගැලෙව්ට පස් සිළමයි ගනත්තර සමික ක්ෂණවලින් පෙන්න්නනවන නැවතේ ගලපපු ලක්ෂ දෙක ගටගහන්න පුළුවන් කියලා එහනං එවැනි අවස්ථාවක ගැලවීමේ වැරත්දක්නෑ කෙනෙක තේරුන්ග. ඕන සහර න හනකට ද ගේ පක්‍රම ලට පාච්චි කරන්න ලුව ්‍ර අසන ත්‍රේගන්. තිස් හතරවි නි ගානට ඔය මං අලු ති ෙල දීපු ලක්ෂණ ද රණන පුළ. තිස් හතරමේව ව කොට හදල නැති දරුව ක් . ුව ස කරගන්නේ එකයියි දෙකයි ම එකයි එකයි දෙකයි ශ්‍රේණිගතයි දෙකයි එකයි සමාන්ත්‍රගතයි දෙවර එකක දෙකයිදකයි එකයි තුනයි ගුණනිට බදිිමයික්ක තුනෙන් දෙකයිඒ තුනෙන් දෙකයි එකයි එකයි ශණිකතයි තර එකතුවනො දෙකයි තුනෙන් දෙකයි තනින් කරන්න දෙකයි තුනෙන් දෙයි එකන තුනෙන් අටයි එරවස මෙතන දෙකයිනේ මේ සැට්ටකෙන්ාව තුනෙෙන් අටයි මේ දෙන්නගෙන් ආපු දෙකයි සමාන්ත්‍ර ගතයි. හර කෙටි ක්‍රමි. අටේවැන්න හිතන්නේ තා දෙකයි කියැන අටේව හතරයි. තරා අටේව තුනයි අටේව හතරයි සේරම අටේව හතයි අටබෙදීම හතයි. අටබෙදීම හතයි. තිස්තුන එයි පහයි පහයි සමක ප්‍රතිරෝදේශවන ලක්ෂ දෙක යාකරන රේකාව දෙපසට ප්‍රතිරෝධ පද්ධතිය සබමිතිකයි රේකාව දෙපස්ස පිහිටි සමමිතික ලක්ෂවල විභව සමානයි ඒ ලක්ෂණයෙන් අහු වෙන්නේ මේ ලක්ෂ දෙකේ විබෝ සමානයි කිය විතරයි හැ ඊළඟ ලක්ෂණය ම ප්‍රතිරෝදස්වන ක්ෂක යාරන රේකාවේ ලම්බ සමච්ේදකේ දෙපසට ප්‍රතිරෝධ පදධතිය සමිතිකයි එනගේ ලම්බ සමච්චේදක රේකාව මත පිහිටි එලම් සමචේද කෙේකා මත පිහිටියෝ මත පිට සේලුම් පරිපත ක්ෂල බෝසාමාමයි ඒක අපට හුවේ නොමයි මේ ලක්ෂ දෙකට අමතරව මෙන මෙතනත්න විභවය එකමගේකතිය. එත මේ ලක්ෂ දෙකේ විබෝ සමාන වීම නිසා මෙයාාව අපිට ගලවලදාාන්න පුළුව. මේ ලක්ෂ දෙක විබෝ සමාන නිසාම යම කල ල න්න පුළුව ද ලේසිී මුත්තර අපට පීනවා දෙකයිදයි ශ්‍රණි කතයි හතරයි එකයි එකයි ශ්‍රේණි කතයි දෙකයි දෙකයිකයි ශ්‍රේණි කතයි තරයි හතරයි දෙකයි හතරයි සමාන්ත්‍ර ගතයි හතරයි හතරයි දෙකයි 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 එකයි සමක ප්‍රතිරෝධය එකයි මළමයිට හදන්න කියපු ගනංවල තිස් හතර විනි කොටස බල හතර. මමත ගල ගලල මෙන්න මේ ඒේ වදක මේ පැත්තරදා ගන්නවා. ඔ වැඩීවරයිත ලවා. දබලන්න ඒ ගලවපු වැඩේ හරිද කියලා අවසර බලන්න. ළමතනර සම ප්‍රතිරෝදේශවන ලක්ෂක යාාරන රේකාවේ ලම්බ සමච්චේදකය දෙපසට ප්‍රතිරෝධ පද්තිය සමික නිසා.ඒය ලම්බ සමච්චේක රේකාව මත පිටි පරිපත ලක්ෂල ව සමානයිකර මේ ලක්ෂක විබව සාමානයි කියලා ඒය සමික ලක්ෂණ පෙන්න්න නවා. එද මේ ලක්ෂ දෙකපිට එකට ගැටගන්න පුළුවන් එද ර අපි කලේ ඒම ගැට ගල තිචේ ස්ථාන අපහු ගැලව ලමයින රදක්නදවත්තර ගන්. එකයි එකයි ශ්‍රීණිගතයි දෙකයිදක දකයි සමතක යික තක එකක්. තැටෙන එකක් එල එකයි එකයි ශවේණිගතයි දෙකයි 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 සමාන්ත්‍රගතයි එතැනැත්තිවා එකක්නේ කොච්ච ලීසිදකීල් මෙතන එකයි මේ තුන්දෙන ශ්‍රීණිගතයි පහයි මේ තුන්දනා ශ්‍රීණිගතයි පහයි 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 ඒබී අතර සමාන්ත්‍ර ගතයි තර පහේවා දෙකක් සමමාත්‍රගත තියන නම් පාබදීම දෙයි ඇතන් දෙකයි ඇතසුම් පහයි සමක ප්‍රතිරෝධයවෙ මේතග්‍රපී පරිපතයක විභව සමාන ලක්ෂ හඳරගන්න පාවිචිකන ක්‍රම තුනක් කතා කළ සුන ප්‍රතිරෝධ කම්බි ගැන කතා කළ සමමිතික ලක්ෂණ දෙකක් අපි සාකච්ඡා කළන්. අද දවසේ අභ්‍යාසවල පළවෙනි ගැටලුවේ තිස් නමවෙනි කොටසගත්තොත්. ඒක තියනොලමයි මෙහෙම ප්‍රතිරෝධ පද්ධතියක් පනගිසල්ල ක්‍රමයයාහගන්නීට පස්ස අපි ගන හඳ මතාටික් ඒ සහබී අතර සමක ප්‍රතිරෝධය හො යන්න කියන්නේ මෙතනටටයි මෙතන දොලහයි මෙතන දෙකයි මෙතන තුනයි මෙතනොෝම් පහයි මේ වගේ ප්‍රතිරෝධ පාධතියක් තිෙන් බලපු ගමන් සබර දරෝධන්න මේ සැස්්ම මොකක්ද කියනෙක හැවයි දැන් මම මේ දක්වා උගන්නල තියන කිසිම ක්‍රමයකට මේ ගටලෝ විසදන්න බැරි බව ඉස්සලම තේරුම්ගන්න. ස්්‍රීනිිගත සමාන්තර්ගත ප්‍රතිරෝධනය පොඩු සහිත කොටස් නැහැ මම නැහැ කියන නිසා පිගන්න පවගුල බල. බ මන ක්ෂ ඳරගන්න උදව රන ශේෂ ්‍ර ග. සමක ප්‍රතිරෝධය සොයින ලක්‍ෂ දෙක යාකරන රේකාව දෙපපස්සට්ට ප්‍රතිරෝධ පද්ධතිය සමමිතික්කනය. සමඟ ප්‍රතිරෝදය සස්යින ලක්ෂ දෙක යාකරන රේකාවේ ලම්බ සමච්චේදකය දෙපස ප්‍රතිරෝධ පද්ධතිය සමමිතිකනේ. ඒසා මම මේ දක්කෝ ගන්නල තියෙන. සිම ක්‍රමයකට මේ ගැටලු විසදන්න බෑ. හැබකලට පේනම ඇති මේක තියෙනවා මෙන මෙහෙම විශේෂ ලක්ෂණයක්. මේ ප්‍රතිරෝධය මේ ප්‍රතිරෝධීෙන් බෙද පපුහම ලැබෙන අනුපාතිය මේක මේකින් බෙද පහම ලැබෙන අනුපාතයට සමානයි. බොහෝ දරුව මේ විකොට කාරණය ගෙන අහල තියනවා මේගරතම යපි සන්තුලනය වෙච්ච වටන් සේතුවක් කියලා කියම අපි ධාරාවිද්‍යතය පාඩම තවටිකාක් ඉස්සරහට එද්ද කර්්් නියම කියන කොටස කල්ල ඉවරුණ හම දැම්මම් මේ කියන ප්‍රතිපල්ලය ඔප්පු කිරීම සහිතව අපි ගැ ගන්නවා ඒ ප්‍රතිපල ඔපපු රීම සහිතව අපි ගන ගන්නවා දැනටම මේ ප්‍රතිඵල නිකන් සඳහන් කන්නවා විතරයි ප මෙ මේ වගේ ප්‍රතිලෝත සැකස්මකර තම යැප කියන්නේ වීටන් සේතු පරිපතයක් කියලා සේතු්‍රීච්ච එකක් එදර මේ සේතුවේබදීම ආබදට සමාන නම් මේ මේක බෙද පහම ලැබෙන වටිනාකම මේක මේක බෙද පම ලැබෙන වටනාකමට සමාන නං අපිට ඔප්පු කරන්න පුුවන් ලමයි මෙන්න මේ ලක්ෂ දෙකි විබෝ සසාමාන වෙන ඔපකිරින් පසෙරමු මේ ලක්ෂදකය විබෝ සමාන වෙනවා. එදට දැන් මේක මේකෙන් බෙද පහම ලැබෙන ගයි මේක මේකෙන් බෙද පහම ලැබෙන අගයි සමානනං ඔන්න අපි කියනවාඒට වීටටන් සේතුවේ සම්මත් තුළිත්ත නැතන් සන්තුලන අවස්ථාව කියල සන්තුලන අවස්ථාව සහර දරුව පපුරදුල තිනම වීටස්ටන් සේතුව කියපු ගමන් මේක බෙදීම මේක බෙදීම මේකට සමානයි කියලා ගන්න ඒ අදහස වැරදි න් ේතුව කියන්නේ මේ සැකස්ම මේ ආකෘතියට කියන වීටටන් සේතුව එතළමයි මේකයි මේකයි බෙද පහම ලැබෙන ගැයි මේයි මේකයි බෙද පහම ලබෙන අගයට සමාන වනොත් ඒක අපි කිය වීස්ටන් සේතුවේ සන්තුල නවස්ථාව එද හැමතිස්සම මේ බ්‍රජ්ක බැලන්ස් වෙලාතියෙන් නොන්නන්නේ ේව සතුලනය වෙලාතිය නොන්නේ මේ අනුපාත දෙක සමානවස්ථාව තමයි කියන සන්තුල නවස්ථාව ඒ සන්තුල නවස්ථාවති තමයි මේ ලක්ෂ දෙකේ විබව සමාන වෙන්නේ ඒ ලක්ෂණය එක පස්සි ඔප්පු කරමු එලක්ෂණය මේ සටකේ තියනෝ කියෙනෙක තේරුන්ගත් හර මේ මේක බෙද පහම ලැබෙනගේයි මේ මේක බෙද පහම ලබෙනනගේ සමානෙනවා ඒ සම් එන්න මේ ලක්ෂ දෙකගේ විව සමාන වෙනවා මේ ලක්ෂ දෙකේ විභව සමානුනාට පස්සේ එතරින් පස්ස කරන වැඩියෝගුලන්ට අමතුින් කියන්න වශනය මේ පහේ ප්‍රතිරෝධකය අයින් කරන්න පුළුවන් මේක අයිං කරන්න පුළුවන්නේ ඉට පසලයින පෙනව ඇති මේ දෙන ශ්‍රීණිගතයි මෙදැන ස්්‍රේණිගතයි ලැබෙන දෙන්න අපිි පෙනවා සමමාන්ත්‍ර ගතයි දොළහ යටයි විස්සයි මෙතන තුනයි දෙකයි පහයි. පහයි කියන්නේ විස්සේ වහතරයින්නේ ත විස්සේ හතරයි ෙටික්‍රමේ විසේ වහතරයි විසේ එකකයි සරම විසේව පහයි ත විස්ස බෙඳම් පහහි කියන හතරයි. සමකප්‍රතිරෝධය වෙන්නේ හතරයි. ඔන්න අපි විභව සමාන ලක්ෂ හඳුන ගැනීම සඳහා යොදා ගත හැකි තවත් ලක්ෂණයක් පිළිබඳව දැනුවත් වනනා මොකදේ ලක්ෂණය. මෙ සතුල නේ වෙච් වීට ටන් සේතු මන්ගේට න්ඩියන විටන් ේතු ීන් සේතුූ. දෙබල න අප ඉතාම විධමත් අධ්‍යනයක් මේ ප්‍රතිරෝධ ද්ධ තියක සමග ප්‍රතිරෝදය සවීම සම්බන්ධය මේකට කලති. අනික ම මේ කල තිී උසල් පෙල් විශේනිර්දේශයට අදාලව ගොල ැනග යතු කොට විතර මේ තව දේවල් තියෙනවා. අප ොඩක් මේක මතක් කරගම පිළිවෙටලම ප්‍රතිරෝද දධක සමක ප්‍රතිෝදය හයනකට මොලිමක්ද කරන්නේ. සම ප්‍රතියෝදේ සොයාන්නේ කවර ලක්‍ෂ අතරද කියලපි සැලකිලිමත් එන්න ඕනි එල් ලක්ෂ ඉවත් වෙන කිසිම සුළු කිරක් කරන්න දහන ල්ල බල න ශ්‍රීිකත සමාත්‍රක ප්‍රයෝදධ තියනවාද තියෙනන ඒව සුල් කගත යුතුයි. ඉලට බල නොනි පුඩු මකද පුඩුවක් කියන්නේ කිසියම් ලක්ෂයකින් පටන් අරන් කරකිල්ලා කැරකිලා එතෙන්ට මෙන්්ඩෝනි අතර මැදදි වෙන කොහටත් සම්බඳධක පවත්වල තියෙන බෑ ඒවගේ පුඩු සහි පරිපකට තිබුණොත් ඒ ගලවලායිංකරන්න පුුව මකදවෙෙනනි පුඩු තුලින් කරට පස්වෙන්න. ට පරිතයක විබවසසාමාන ලක්ෂ හඳරගන් අපි උත්හ කරන්න නොන විබෝසමාන ලක්ෂ අන්ඳර ගත්තොත් අිට කරන්න පුන් වැඩ දෙකක් තියනවා. එඒ විබෝසමාන ලක්ෂ ඒ විද වශය සසාන සයව තැන තන විසිරලා තිබනත් එකට ගැටෙවවාත්ඒ එකයි. එ විබෝසාමාන ලක්ෂකට ඇන්ඳීම කළ හකිකක වැඩ මේක කොහමත් කල කරන්න පුුව. විබෝසන ක්ෂ එකට ඇදන කියක කොමත් කරන්න පුුවන් දෙවිනි වැඩේ හමතිස්සම කරන්න බෑයි අවශ්‍ය තත් සම්පුූ නොත් විතරයි කරන්න පුළුවන්මගද දෙවිනි වැඩ. විබවසසාමාන ලක්ෂාතර තියන හොදෙකලා ප්‍රතිරෝධ. හොද කලා කිවේ වෙන කොහටත් සම්බන්ධ වෙලා නැති ඒ විබෝ සමාන ක්ෂාතර විතරක් තියන ප්‍රතිරෝධ අ අපිඩායිං කරන පළුව. දීලකට පිගන ගත්තා විබවසසාන ලක්‍ෂ හඳුන ගනීම සඳහා යොදාගතයහැකි ක්‍රමනවාදන. ඔගලන්ට අදාල්ලව මං ක්‍රම හතරක් සඳහන් කළා. පළවෙනික විශේෂෙන් සඳහන් කලා නැත්තන් සියල්ලු පරිපත්ත සබැඳීීමම් කල්ලා තියන්නේ සුන්න්නේ ප්‍රතිරෝධ කම්බීලින් ුන්නේ ්‍රරෝධ කම්මියක සෑම ලක්ෂයකම තියන එකම විභවයක්. ඒ පලවෙනිි ලක්‍ෂණ. දෙවිනික. සමක ප්‍රතිරෝධය සොයන ලක්‍ෂ දෙක යාකරන රේකාව දෙපස්සට ප්‍රතිරෝධ පද්ධතිය සමිතිකද බලන්න එහම සමිතික නං. රේකාව දෙපස පිහිට සමිතික ලක්ෂවල විබෝ සමාන විෙනවා. මතුන්ගෙන සමක ප්‍රතිරෝදය සොයින ලක්ෂ දෙක යාකරන රේකාවේ ලම්බ සමච්චේදක දෙපසට ප්‍රතිරෝධ පද්ධතිය සමතිිකද බලන්න එහම සමිතික නං. ම්බ සමචයදකරේකාව දෙපස පට නෙමේ ළම්බ සමචේද කරේකාව මත පිහිටි පරිපත ලක්ෂවල බෝස ම වෙනවා. අන්තිමට දැගිගන ගතකාරණය සන්තුලනේ වෙච්ච වීටටන් සේතුූ. තරිතාම ක්‍රමාණු කුලාදන අපි මේ සම්බන්ධින් කලතින් යටතොරය තිස් නමවිනි ගැටලුවායි එලාට හතලිහයි හතලිස්ස එකකයි. එයහතල හතලස්සක ගන් දෙකත් කරන්න තිස්්‍රමේතෙක් තගල හද ලි එක්වනි ාන පොඩකමාරුවක පටලවල තියෙන් මුතු උත්සාහ ගන්නලම අතලිස්විනි තින සන්තුල නේ වෙච්ච. න් සේතුවක් බව ප ඕෝ ඒබී ලක්ෂ මෙහෙම දීල තියෙන්නේ මේක එක්කයි මේක හතරයි මේක දෙකයි මේක තුනයි මේක දෙකයි මන ඇතුළට දැමහෙම මුත්තරේට ගියකමක් නෑ එම ත සමමාමට වටටන් සේතුව කාකෘතිය පේ ැෙන මේ ඇතුරට නවල තියන කම්බි කෑලි දෙක මෙම එලියට ගත්ත නම් බල මෙෙන මේ දෙන්නව මෙම නවල එලිට ගන්නන්නේ තොර මේක තමයි මේ තියෙන්නේ මේ දෙකතමයි මේ තින් ඕො දැම මේ එකයින් කළම බී කියැන මේස්ථාන ස්ථානයවතනින් දම්මන්තිකයි මේ දියදා ගත්තයි තෙලමට වෙනවා මේක බෙදීම මේක බෙදීම මේකට සමානයි තම මේ සන්තුරනේ වෙච්ච වීස් ටන්සේතුවක් තියෙන්නේ මෙන මේ ලක්ෂ දෙකේ විබෝසමානයි මේ ලක්ෂ දෙකේ විබෝ සමානයි තර මේක ගලවන්න පුළුව මේ ගලවන්න පුළුවන්. දතොට එකයි දෙකයි ශ්‍රීණිගතයි තුනයි හතරයි දෙකයි ශ්‍රණි කගතයි හයයි එද මෙතන හයයි මෙතර තුන කියනිලමයි හයව දෙකක් නෙනෙ කෙටික්‍රමේ ත්‍රහයිවදකයි හයයි සේරම හයඒව තුනයි හඒව තුනයි කියැන්න හයබෙදීම තුනයි ඒකැන්නේ දෙකයි උත්සාහයක් ගන්න හතලි සෙක්වෙනි කොටස පටවලති නැගැටලු මේ පද විස්සින් පටන්ගන්න කොටම ලමන්ටකවවා ගොරුරුන්ට ඇතරම ගැටලූ විස්තර කරන එක ලේසී මොකද දීල තියන රූපසත් වහන්නම පිට මකමක අඳන්න පුලුවන් එත් ළමයින්ටේ වාසිය නැහැ ඔගන්ට එක්වලු තූපන්දින්න වෙන නැතැ තියනකේම වෙන පාටකින් හරි ලකුණු කරගන්න වෙනවා පටි කර සංකකිරණයි වගේ පේ නව පැට ලිලි සසාහගතයි දෙ මේම වෙනස් කරයනවා කල්පනාවෙන් බලාගන්න නොත්ත්‍රරටගිය හැටි. මේ ආරලා දෙන්නා ශ්‍රේණි ගතයින තොරාරාර දෙකයියාර ම මොව මකල මේක දෙකයියාර කරන්න එතකට වැරද්දක් නෑ. ඒ වැඩ මෙතන්ටත් කර මෙතදන ශ්‍රීණි ගතයිනෙ ම එක්කනෙ ෝන්නම් මෙ ඉංකල්ල මෙතන දෙකයාර කරන්න නැතම් මෙවා යිංකල මෙතන දෙක යාරන්න ප්‍රශ්න . ම මේමවයි කල මෙතන දෙකයා කරලා ශ්‍රේණිකත නිසායි තුල දෙක යාරුණා ලබෙන පිනති මේ මේ විශේෂ ෂුන්‍ය ප්‍රතිරෝධගම්බි දෙකක් තියෙනවා මේකලේ විශේෂ ෂුන්‍ය ප්‍රතිරෝධකම්බි දෙකක් තියවා මේක එකක ම්යක්ක් න මෙැන පැනුම් සංකේත තිය මේ ගේෑ විලා උඩින් වැටලතින කම්මිෙල්ල මේ මෙතැන ති ල ර ග දෙබලන්න ලමේ හොඳරමදන්නන මේ ලක්ෂ දෙකේ විබෝසමානයි කිය මෙතනයි මෙතනයි. එ ශුන ප්‍රතරෝධ කම්බි කෑල්ල නිසා මේ ලක්ෂ දෙකේ විබෝ සමානයි මේ ලක්ෂ දෙකේ විබෝ සමාන මම මෙන්න මේ දෙකයි යාර්ව මෙතනින් ගලවනෝ ගලවල මේකමන් මෙහෙෙන් ගුඩින් ගෙනල්ල මෙතනින් ගැට ගනවා එකම ලක්ෂිමි පරදන්නේනෙ එදරමයිට පෙනවාද මේ දෙකයියාර් මොකද වෙන්නේ මේ දෙකයි යාර එක සමාතකතව වැටිනම් මෙතැනින් ගලවල මෙතනින් ගැලව්ව මේ කැලවර ගැනිහිලම මෙම උඩින් ගෙනහිල්ල මතිට ගනවා එන්න ඔන්න මෙයා ගිහිල්ල මට ලසියුගුලට කියලදිී මේක මක මකමට ස්තරට යන්න පුළුව රූපය අපැහැදිලි වෙන්නේන එතර මෙතන ීච දෙකයියා මේ කත්තෙක සමාතකතව වැටනු එක දෙක යා දෙකයා ආආ ඊළඟට අන්ල ීලළගටකන වැඩීම මෙයාගේ මෙයාගේ මෙතනිනුයි මෙතනුයි ගලෝනෝ ලවදන්නවා මේලක්ෂේමනේ මෙතනතින්මිසුන ප්‍රතතුරොධ කම්බියා මේ දෙකයි යාර්ව ගලවන් මෙතනින් ගලවල මේලක්ෂයකට ගන්න මෙතන වැඩදි නෑ මේ ලක්ෂදක විබෝසමා නයි මෙතනින් ගලවල මේ ලක්ෂයකට ගහන්න මෙතන හරි ලක්ෂේක විෝස මාය ඔන මගේ වැඩේ කරන්න දෙකයියාර් යනවා මෙතැන්ට මෙතැන්ට එතකට දෙකයියාර් සහ දෙකයියාර් සමාන්තර ගතව වැටුුණහම ඔන්න කාර්ර එකක් ඊළඟට දැන් මෙන මෙතර ගෑවිලාන මේයාර් ලමන්ට පේන ඇති මේ යාර්යක සමාන්තර් ගත මේ මහරිදවලන්න මේයාර්ගයි මේ යාර්ගෙයි එක කෙලවරක්න මෙතන මේ අර්ගය අනිත් කෙලවර රතු මෙයාගේ අනිත් කෙලවරත් මේ රතු එක කම්බියෙන එන තේරුම් ගන්න මෙ ආරල දෙන්න මේ ලක්ෂ දෙකාතර සමාන්ත්‍රගතයි එනම් මේ ඉන්න ආර්ව අයින් කල්ල මෙ අත්තක සමාන්ත්‍රගත නිසා ආරර් සමාන්ත්‍රගත වුහම එතැෙන්න බන්දාගන්නවා ආර්බෙදීමත් දෙකාක් හරිදවලන්න දැ මේ ආර්ව මං අයින් කරගත්තා. මෙ අබයින් කරගත්ත. මදරම ගටලුව ගොඩක්ලමන්ට පාට හදන්න බැහැ පැටලෙන. පැටෙ ප්‍රාන හේතුව ඔොල ක්‍රමදන්න ඇතිවීම නෙමේ අය එකකම රූපය ලකුණු කරන්නය නකොට තියනෙ සංකරණ බව එමඇත්තන් රපන්ඳ ොට තියන අපහසුව එකනෙ කරා දෙන්න වෙනවා. මෙතන ආර්බෙදම දෙකයි. දැන් මේතියෙන්නේ සන්තුලනේ වෙච්ච වීස්ටන් සේතුවා. හුරුවක් තියන කෙනෙකටඒ එක පා පේනවා නොහුරු ලමයින්ටම ඒ විස්තර කළ දෙන්න හැමම එක මට්ටමක නෑන වීද මට්ටන්ගල දරුව මෙට හුකන්දි න මෙවල මේ ආර ඔහොම හිටියත් එකයි මනික කම්බි කෑල්ල මෙහමදාළ මේ ආරමයි සම්බන්ධ මෙතැන්ටන මේ කම්බි කෑල්ල මෙහම තියන කම්බි කෑල්ල මෙහදම කකිර දන මේ කම්බි කෑල්ලම මෙහෙමදාගත්ත එතැන්ම් වෙනස්කලනේ තො ආරුව මට මෙතන ඔන්නන් ඇත හැකු මැ ැ මෙවලන මේ ලක්ෂයේ අපි X මේ ලක්ෂය වයි කියලගම් ක්ක් ලක්ෂ වයිකිගම් මේ සැකැස්ම මම මෙහෙම අදිනවා හරිද කියලබල ඒ මෙතන මෙතන එ මෙතන ව මෙතන මගන හුරුවතියනයටට මෙම ඇද ඉන්න ඔන්නේ හැමට පතේරී නො නිසාම විස්තාත්මක අදදිනොම මෙන පස්තනෙකිින් නොලමයි සහ වයි අතරඉන්නවා ආර්බෙදීම දෙකක් මං ඒව ගන්නවා මෙතෙන්ට හරිදි බලන් එ සහ වයි අතර ආර්බෙදීම දෙකයි ඒ මෙතැන්ට ගත්තව පොඩක් මාකර ගම නැත්තම් ිස්වෙන්න පුළුවන්න්නේ ර මේවා රංගිවරයි ඒ සහ එක් අතර ඉන්න මේ ආර්ව මං ගන්නවා අනිතුරූපෙට ඒ සහ එක් මෙතන ඒන ලබේ ඒ සහ එක් අතර ඉන්න මේ ආරබන්දිනවා මේක ඒ සහ එ අතර මේ ඒ සහ එක් අතර බී සහ වයි අතරරිඉන්න මේ ආර්ව මේරුපෙර ගන්න බී සහ වයි මෙති ී සහ වයිආ ඉ බලන් මෙන්න මෙර් මේ අනි මන ලක්ෂ දෙක අතරද බලන් ඒ සහවයි ඒ සහ වයි අතරන්න ආ මෙතින්ආ අවසාල් වශයෙන් මේයාර් කවද ැ මොනලක්ෂ අතරදමය ඉන්නේ. එක් සහ බී අතරණ එක් සහ බී අතර. එක් සහ බී අදර. දැල්ලමයින්ට පෙන මැති මකද මතින්නේ. සන්තුලනේ වෙච්ච වීට්ස්ටන්සේතුවක්. මේ මේක බෙදීම මේකට සමානයි ඒ නිසා මෙන්න මේ ලක්ෂ දෙකේ විබෝ සමාන බව තේරුන් ගන්න ඒ ලක්ෂකේ විබෝ සමාන වෙච්චකම මැද තියන ප්‍රතිරෝධ ගලවන්න පුළුවන්. මේක ගලවපු ගමන් මක දත්තරරි. Rර ශ්‍රේණිගතයි දෙකයියාර්, R ශ්‍රණිගතයි දෙකයාර්, දෙකයියාර් දෙකයියාර් සමාන්තරගතයි R. නිකන් උත්තරේ ලුණු කරගෙන වැඩක් නැහැ ඒ ගැටලුව තනීම බැරි වෙච්ච ලමයි මේ සතති ගෙදරවැඩ ගනන් හදනොට විශෂෙන් ඔය ගැටලුව නවතරූ පැදල නනිමුත් සහ කරන්න මෙ නුත්තර R. තො ප්‍රතිරෝධ පද්ධති විසඳීම පිළිබඳ ඉතාම විධමත් අධ්‍යනයක් අපි කළා මේ අධ්‍යනය නිමා කිරීම සඳහා අපි ළමයින්ට දීලා තියනඒ අද දවස ටියුටකය අභ්‍යසවල පලවිනි ගානේ හතලිස්වෙනි කොටස.රි හතරිස් පස්වෙෙන කොටස. එය හතරිස් පස්වෙනි කොටස කියවන්න එහෙමෝම ත මෙතනින් අපි ප්‍රතිරෝධ පද්ධති විසඳීම සම්පපුනෙන්ම ඉවර වෙනවා ඕගලන්ග විශේනර් දේශයට අදාළව සියලු ගනංක්‍රම පැහැදිලි කරලා තියනවා හතලස් පස්වෙනි කොටස පටක් බලමුලමයි එට විශේෂ ගැටලුවක් පළුනිකාරණය දැන් මේ මගේ විශ්වාසය හැටියට මේ ආකෘතිය ගැටලු විභහගට දෙන්න තිනෙ ඉඩ කඩ ඉතාම අඩුයි. හැ පොත්ොල එහෙම මේ ගැටලු විශේෂයේ බොහොම නප්‍රිය නිසා මේ ජති ගානකුත් අපි හදම වැඩි වෙන්නේ න එක. හොද මේ මේ වගේ ගානකෝකුළු දකි පටකර ගනිත්තමය මුහුණුවර වැඩි මේක වර්ග සමීකරණයක් එහෙමත් තියෙන? සාමන්්‍යෙන් ෆිසිික්ස් පේපරි එක වර්ග සමී කරන නොදෙන සම්ප්‍රදායක්ත මයි දැන තියන්නේ ඒයනිසා මේජාතේ ගනක් විාහට ලැබෙන ති නිට ක ඩාඩුව එත්ත පි ගෙන ගම් මගද දී තියන පද්ධතිය මෙ මේ වගේ ප්‍රතිරෝධ පද්ධතියක් අපිට දීල තියන වෙලාව්දන්නන් ලියාගනනි සෙල්ල ක්‍රමය පො ඩකහගන්නකු මෙතන තියෙනවා එකයි යෝම්කතෙ එකයි කයි කයි මේ අතර දාළ තියනේව දෙක ගානිනි අය මෙන ඒලක්ෂය මෙන බීලක්ෂය ඒ සහ බී අතර සමක ප්‍රතිරෝධය ළමයිඟින් අහන්නේ විශේෂත්වමකක්ද මේ සැකැස්ම අනන්තය දක්වාම තියෙනවාලු මේ අනන්තය දක්වාම දිවෙනවා අනන්තය දක්වාම තියනවා සැකැස්ම ම විශේෂ දෙයක් නෑ බලන්න ජාති ගානක් හදනකොට අපි ගොඩනගෙන තර්කය මොකක්ද මයි මේ ජාතිය කනක්හදනකට මොලිමෝගල බල නොනි මේක තියනෝ මේ පුනරාවර්තනය වන රිපීට් වෙන කොටසක් ද මේ ගැටලුවේ නං මංහරිද බලන්න මෙන්න මේ වගේොට කොටස් නේද මේ පුනරාවර්තනය වනි රිපීට් වෙන්නේ මේ වගේ කොටස් එකන එක ඇන්දිලා නේද මේ පද්ධතිය හැදිල තියෙන්නේ කියලා හිතල බලන් එද මේ ජාතිය ගැටුවක් විසඳන කොට ඔොල කරන්න ඕන පලවෙවිනි දේතමයි එ පුනරාවර්තනය වන කොට සමොකක්ද කියලා හඳුන ගැනීම මෙතනය එකයි මෙතන දෙකයි ඔවිදියටනේ මේ සමස්ත පද්ධ යලමයි අනන්තය දක්වාම දිවෙනවනං එ ඕකේ මෙන මේ වගේ අපි එකක දම්වෙලක් කිලිට මෙතන පුරුක් කියලහිතන්න දැ මේ වගේ පුරුක් අනන්ත සංඛ්‍යාවක් හොම සම්බන්ධ වි තියනවා අනන්තය දක්වාම තියෙනවා ද මේ වගේ අනන්ත ප්‍රමාණයක් තියෙනවා මෙතර තමයි ඒ සහබී තමයි දැ මේකනනි ආරම්භ පද්ධතිය පද්ති ඒ සහබී අතර සමක ප්‍රතිරෝධයන හොමිටි මයික ආර් කියර දාගන්න මේ ආර්ථමයි ඔන්න හොයන්නේ ඒ සබී අතර මේ පදේ සම ප්‍රතිරෝදීමම ආර් කියරලා ගත එකතමයි හොයන්න මේ තමයි හොයන්නේ දෙගන පුනරාවර්තනය වන කොටස සදුරගත්තර පස්සේ මෙහෙම කරන්න අනන්ත පුරුක් සංඛ්‍යාවක් තියන මේ දම් වැලෙන් මම පලවෙනි පුරුක ගලවන මෙ දම්වැලක් මේක මේ වගේ පුරුක් කොටස් අනන්ත සංඛ්‍යාවක් තියෙනවා මං පලවිනි පුරුක ගලවනවා බ දන්නවා දැන් අනන්ත සංඛ්‍යාවකින් එකක් අඩුනාය කියන්නේ බලපෑමක් කරන අඩුුවීමක් නෙමයින ගනිතය කරන ළමයිට මේ අදහස් හුරුයි හැ ජීවිදව කන දරුවන්ටත් මේ නොතේරෙන හතුවක්නේ අනන්තයකින් එකක් අඩු කලාට එක දැනෙ නනනි එ මේ පලවිනිි පුරක ගලවල්ලා එතනින් පස්සෙතියන පුරු ටිකාපහුව ඇන්දනවා ම මෙහෙ අඳ ඉන්නම් බලන්න මෙනං ගලවගත්ත පලවිනිි පුරුක මෙන ගලවගත්ත පලවිනි පුරුක මේක එකයි මේක දෙකයි හැවලමයි එතනින් පස්සෙතියන ටික මංආයි ගැට ගැහවා එතනින් පස්සනට මං හ ැට ැහවමේ දලෙදර මේ සැකැස්ම අපහ වනන්තය දක්වා තිවෙනවාන මේක දෙකයි මේක එකයි මේක දෙකයි මේක එකයි මේක දෙකයි මේක එකයි මේ සැකස්ම අප වනන්තේ දක්වා තිවෙනවා අයියට එතකොට අප තර්කය ව මේක දැන් පලවිනි පුරොක ගැලෙව්වට පස්සේ එත නිං හට තීච පුෘට්ි සම්බන්ධ කල්ල හදාගත්ත මේ තනි කොටස ගැෙන හිතන්න මේ තනිකොටසේ මෙන්න මේ ලක්ෂ දෙකාතර තියන්න සමක ප්‍රතිරෝධය කොච්චරක් වෙයිද ළමයි මේ ආරම්භක පද්ධතිය මේ ලක්ෂ දෙකාාතර තියන සමක ප්‍රතිරෝධය ම හිතුව යාර කියලා. ම පළවිනි පුරුක ගැල්වා ඉඩ පස්සෙිකාපවු සම්බන්ධ කළ දෙ ප්‍රශ්නමකක්ද මෙන්න මේ සෙට්ට එකේ මේ ලක්ෂ දෙකාතර තියන ප්‍රතිරෝධය කොච්චරක්වෙයිද මැතලොකලන් තේරෙන මැති එකආර්ම තමයි ඇයි අනන්තයකින් එකක් අඩු කලාට මේක දැනෙන්නේ එ අලුත්පද්ධතිය මේ දෙකලවර හරියට හැසිරෙන් අර ආරම්භක පද්ධතිය මේ දෙකලවර වගේ ර පදති මේලවර වගතමයියා හැසිරන්නේ. එද ආරම්භ පද්ධතිය මේ දෙකලර අර සම ප්‍රතිරෝධය මං ආර් කියල හිතපු නිසා තෙරුගැන මේ පළවෙනි පුරුක ගැලෙව්වට පස්සතියන ඊළඟ කොටස් ටිකේ මෙ ලක්ෂ දෙකා අතර තියන සමක ප්‍රතිරෝධයක් අපිට ආර්ම හැටියට ගන්න පුළුවන්. ඔච්චරයි මේ ගැටවේලමයි තේරුම් ගැනතිය අනලුක්්දේ. දැන් අවසාන වශයෙන් මං ආපහු මුල් පද්ධතිය හදනව කොහමද මුල් පද්ධතිය හදන්නේ ගලවපු පලවෙනි පුරුක මංආයි මෙතැන්ට ගැට ගහනවා. නැතන් ගලවපු පලවෙනි පුරුකේ පිටි පස්සට ආපහො මේ සැට්ට එක ගෙනිහිල්ල ගැට ගහනවා. ළමයි එබල නොන මගේ වැඩේ කරනවා මෙතරනයේ ඒ සහබි මම මේ ගලවගත්ත පලවෙනි පුරුකේ ගලවගත්ත පලවෙනි පුරුකේ කෙලවරට මේ සෙට් එක ගැල්ල මෙතෙන්ට ගැට ගහනෝ එතොට අපහ මුල් පද්ධතිය හැදෙනවා දැංගෝ කොල දන්නවා ඒ ගලවගත්ත පලවෙනිපුරුකෙ මේ දෙකෙල්වරට මේ සෙට් එක ගෙනෙහිල්ල ගැට ගැහුවත් එකයි මයි මේ සෙට් එකෙන්ම මේ ලක්‍ෂ දෙකාතර නිර්මාණයන සමක ප්‍රතිෝධය කොච්චරද ආ ඉතියෙන මෙතැන්ට තනි ආර් ප්‍රතිරෝධයක් ගැට ගැහුවත් එකයින තර්කය හැරද බල මො මේ සෙට් එකම නියෝජනය කරනවා මේ ආර්කන ප්‍රතිරෝධී. එසර ගලවකත පලවිනිපුරුක දෙකවරට මම එක පිපස්ස මේ සැට්ට එක ගැහිලා ගැටගහුවත්ත එකකයි මේ ආර්කෙල තනි ප්‍රතිරෝධය ගැට හොත්තකයි දැම් බලන්න මෙන්න මේ මුල් පද්ධතිය මේ තොත්වට මං ඕනය කරනො රෙඩියස් කරනවා මේතත්වවෙයට ගනවා. මේ පද්ධතියේ මෙන්න මේ ලක්‍ෂ දෙකා තර සමක ප්‍රතිරෝධය තමයි පියර ආර කියල ගත්තේ මුලින්ම තෙනු ගන්න එදවල මේපද ප්‍රතිරෝධික සෙක්වෙලා යෙන ැටි තිරෝධ තුයි තින්නේ මේ දෙන්න කොහොමදන්නේ සමන්ත්‍රගතව එලට ඒදනගෙන් ලැබෙන කෙනයි යයි කොහමදන්නේ ස්වේණි ගතව එදරට ඒ ගොල්ලන්ගෙන් ලැබෙන සමක ප්‍රතිරෝධයයාගේ නේද ආර කියල කියන්නේ න දන ර ම ලීම ම හ න්ට පුලුව මොදන්ි තිර පදත් යි මේේදන ලමයි සන්ත්‍රරගතනි මේදනක සමකමකක්ද අර් ගුණිතේ බැද අයික කියනෙකටයන් කියද ගුණනිත දෙකයි යාර්. අයික්‍ය දෙක දනාාර. එතොර එක සහ දෙක දනාාර කොහොමදන්නේ ශ්‍රීණි ගතව. එන එකතු වෙනවා නෙ නබලන හරි එක සහ සොරි දෙක දනාරෙම මෙතැන දෙකයි ආර බෙදීම දෙ දනාර. ක සමක එතුර එක් සහ ේදනක සමක ශ්‍රේණිගත වන්නේ එනිසයිදක එකතුව වෙනවානේ අමයි එකතු කළ එක්ක දන්න මගද මේේදනක සමක දෙකයියා බෙදීම දෙකදන්න එත මේේදන සමකයි මේකයි ශ්‍රීනි ගතනි සමයි එකතු කළලා ේතර මද කතුර පම ලැබෙන්නේ මේ ලක්ෂ කාතර තියන සමක ප්‍රතිරෝද මගද මේ ක්ෂ කාතර තිය සමක පතිරෝද ප හිතුවේ එනම් මේක සමාන වන්න නෝනනි කාන්්ද ආර්ක. සමරවෙෙන් නොනයාට ඔන්න මේ ජාතිය ගානක් හදන්න පාවිච්ි කන්න තර්කය මතර මතෙ හට ලමන්ට ගහන ධන තිරනවා වර්ග සමීකන්නයක් එනවා මේක පොදදු හරය හැටියට ගන්න දෙක දනර එ මෙතැනෙනවා දෙක ධනනාර් මේක පාර්ලියන්න මෙතෙන නවා එකෙන් ඩි හම දෙක දන ආ දන්න දෙකයි ආ දොර ඉර යට තියන්නේෙ දෙක්ක දනර් හරස්කුණ තෙමයි එ හැ පැතර ගන්නවා ආර්වාර්යක් දෙක දනර මෙතැන දෙක දන්න තුනයියාර් මෙතන වර්හනිවත් කරන්න දෙකයියාර් ධන ආර්වර්ග මඟ අපිට ලබෙන වර්ග සමීකන ආර වර්ග මේ වගන්න මෙහට ත තුනයා මෙහට වහම රීන තුනයියාර එතකොට ආර වර්ගේ රීන ආර් ්‍රීන දෙකනෙ ආර්වර්ගේ රිීන ආර් රිීන දෙක සමානයි බින්ඳුවයි ඕොන වර්ග සමීකන මේ ලස්සන සාද කැන නඕනේ දෙවරක් බද මේක සර වවර්ග සමින විසඳ ගන්නම එක පාරලිය න අගයන් ්‍රකක් කෙන්නේ ආ රින දෙක අනිතකෙන්නේ ආර්ධන්න රිින දෙකයි දන එකයි නන ගුණිතේ රරින දෙකන්න නඕනි සුළ කරපොම රිිනයකෙන් නඕනනි දොර එකක් රිින දෙක නිතක කාර්ධනයෙක් ලැබෙන ම මෙතැන න්න ආර්වට රිි උත්තර කාර් සමයි රිනයකනනි තිෝද රනවෙන්න ැරිනිසා එන පිගත හැකි ත්තරමක් ආර සමහනයි දෙයි මෙන්න හතලස් පස් වනි ගැටලුවේ පිළිතුර අපි ලබාගත්ත ඕම් දෙකයි. සහා කරගත නැතිලමයිටක් ගල සටහන් කරගන්න ක්‍රමේ ඔලුුවඩගන්නනිකං ඔයි යාගාන්න කනෙමේ ක්‍රමේ රිපීට් වන්න කොටසාඳරගන්න මෙන්න පලවිනි පුරුක ගලවන්න ඊල ගට තිෙන සෙට්ටක අපපහරු එකට සම්බන්ධ කරන්න මෙතින් ැව ඊලාලට තිෙෙනික සබන්දධ කළ එත මේ ආරන්භක පද්ධතියේ ABCAB අතර තියන සමක ප්‍රතිරෝධයෝග ආර කිය හිතුවොත් පලවිනි පුරක ගැලෙවට පස්සේ තවත් එවැනි පුරුක් අනන්ත සංඛ්‍යාවක් මෙතන තියනවා ඒ මේ ෙට්ට එකෙත්තා පහ මේ ක්ෂික අතර තියන සම ප්‍රති්‍රයෝධෙන ආ ඒක තේරුම්ගන්න ඊට පස්සේ අ ගලවපු පුරුකට මේ සට්ටක සම්බන්ධ කල්ලා මුලින් තීච පද්ධ තිය හදන්. එත ගලවපු පුරකට මේ සට්ටක සබන්ධ කරන කිවත් එකයි මෙයා කියන තනි ප්‍රතිරෝදය සබන්ධ කක නොකිවත් ඒ එකයි එනර ආරම්භ පද්ධතිය මෙ තත්වේට අඩු කරගන්න පුළුවන් එත නි පස්ස උත්තරටයන ැටියෝකලට පේනවා තේනු කරහදැ. ළමයිමුණං අද ධාවිද්තයේ දෙවෙනි දවසේ දෙවිනි කොටසේ වැඩාපිමැතනින්ගිවර කරමු ඕන ප්‍රතිරෝධ පද්ධතිය විසඳීමම පිළිබඳ ඉතාම විධමත් පුළුල් අධ්‍යනයක් අපි කරලා තියෙන තිමේද දෙවල් නැවතෝ ගොල බලන්න නඕනි. ඊලටගල පුුවන් ධාවිද්තයේය දෙවෙනි දවසේ තුන්වෙනි කොටසත් එ එක සම්බන්ධ වෙන්.